පටන්ගම අද කරන්න තියෙන්නේ කරන්න පටන්ගන්න රියල් ඇන්ලයිසිස්වල මුල්ම හරිය එකන්නේ ෆිල් ඩක්සිියම් මෝඩ ඩක්සිියම් ටික තයි මං කරන්න හිතාගන්න කම්පිට සක්සිියම්ස් තික මං ඒගවාදස කරන්න මොකද ෆිල් ඩක්සිියම් මෝඩ ඩක්සිියම් තිේරටිකත් එක්කම කතා කල මම ඉට පස්සේ ඒකින් ගනම් පොඩ්ඩක් කරදල සාමන්ුව ඒකාල අමාරුයි වගේ හිතිච්ච ගණන්ටික හදල ඉට පස්සේ යන්න එම අන්තිමහරයෙන් පොඩ්ඩක් ගානක් හදාගන්න හදන්න පුළුවන් විදිහක් මං කියල දෙන්නගේ ගැන අන්තිමහරින් ගානක් කදම කට්ටිටවා ගැන සමහරක් ගොඩක් අයට දැ මුළුටික පුුවන්න රියල්ල එහින්ද හරි පලනයට මේ ගත ටේලන්ලසර ෆිල් ඩක්ෂයම ගත්තොත්ත හැම නැ මෙහම ගන්නග දැන් අප ටියුට්ට දිර තින පලින් ඩෙෆිනිශන්න දිරදින කට්ට එකකාව ටියුට් ඇතින ට දන කටිය මේ නැති කට්ටිය බොඩක් දාන්න ඊට පස්සේ මෙතන පිල්ඩ එකක් කොල්ල අතු දක්න ඩිනිශන් අන්න එක දෙෙන සට් ෆිල් නම්බස් ආඒසෙට් සටස්ෆයි ෆිල් ඩක්ෂියම්ස් ෝඩ ඩක්ෂියම්ස් කම්පිටන සක්ෂම් එක නැතරම රියල් සට් ෆියල් නම්බස් ආර් කියන රියල් නම්බ සෙට් එක මෙන්ඩ මේ කියන එක්සියම්ස් හත්තුන්න ටිස්ෆයි කන්නවා කියන ෆිල් ක්ෂියම් එක ෝඩ රක්ෂියම එක කම්පිටන ක්ෂියම් ගන්න ක්ෂියම් ගොඩක් තියෙන බලම් එක්ෂියම්යක් කියනවාද එක්ෂියම්යක් කියෙන ගත්ත තැක්ෂියම්යක් කියල කියන්න ඇත්තරම මේ අපි පරූ කිරීමකින් තොරව ගැන්නේ සාධනය කිරීමකින් තොරව සත්‍යයයි පිළිගන්න සාද කීපයක් කියන්න අපි පැට්ටිකලි දන්න මේ දේ හරි කියලා ඒවගේ දෙයක් අපි මේ සාමාන්‍යෙන් ඒක ලක්ෂියම් කියල හඳුන්ර දීර තින අපි පිළිගන්නව සත්‍යය කියලා යකම ගානහදදි කෙලින් මේ භාවිතා කරන්න හරි ිල් එකක් වෙන්න පලනට මත කරන ෆිල් ක්ම් ෆිල් ක්ෂියම් කතා කරන්නට ෆිල් එකක් වෙන්න නම් මොකක් හරි දීල තියෙන සෙට් එකක් ඒක මොකක් වෙන්න ඕනද එකොල් ෆිල් ක්ෂියම් කියෙනෙ කතා කරන්නේ බයිනරි ඔපරේෂන් දෙකක් මත පදරම් වෙලා උනාදේ බයිනරි ඔපරේෂන් දෙක ෆිල් ක්ෂියම් කතා කරන්න බයින ඔපරේෂන් දෙද ලස් ඇන් ඩොට් එක ඒකන්නේ ඩොට්න සීරුවනම ඩොට් එක ලසන් ඩොට් එක මත තම යකොල් නදා පැවතින්නේ ෆිල් ඩක්ෂියම් කතා කරන්නවට ඇත්තරම ලස් ඇන් ඩොට් එකයි තාන පිළිවෙල අනුවත් පොඩ්ඩක් වැදගත්තෙන දැම් බලන්නක මම මෙහෙම ලියනවා මේක විභාග පටලෝගන්නපා ආර් විත් ලස් ඇන් ඩොට් හරිද ආර්විත් ලස් ඇන් ඩොට් ආර්විත් ලස් ඇන් ඩොට් කිව්වට පස්සේ ඕක ෆිල්ඩයක් කියෙන හැබැයි යොක අනි පැතර මාරුහොරොත් ආර්විත් ඩොට්ඇන් ලස් කියලා හරි ඕක ෆිල්ඩයක් වෙන්න හැ ඕක මතක තියාගන්න සමහරක්කට විභාග දෙනකොට පේපරේ ප්‍රශ්නයක් ඇහැවොත් මේමයි ගොඩක්ට ඇහිලනය ප්‍රශ්න ඇහැවොත් පොහමරි කල්ලා අනිවාරයම මේ ලස්ඇන් ඩොට් තියනද බරන්න ඩොට් ලස් තිබොත් එහෙම ඒක ෆිල්ඩයක් වෙන්න නැහැ ඊට පස්සේ ගත්තොත් ෆිල් ක්ෂියම් සොල්ල වනා තියන්නේ ෆිල් ක්ෂියම් සොල්ට තියෙනවා කලෝස් අන්ඩ ඩිෂන් පලනි ටක්ෂියම් දිර තින කලෝස් අන්ඩ ඩිෂන් කියලා ඒ කලෝස් අන්ඩ ඩිෂන් කියන්න ඇතර මේ ඒගැන්නේ ෆිල් දෙහෙක මොක්කරි ඒබී කියලා අව එලිමෙන්ටක් ගත්තොත් තාත්තික සංඛ්‍යා කොලක තියෙන ඒක එකතු කරාට පස්සේන එලිමෙන්ට ගත් තාත්තික සංඛ්‍යා කොලකමයි කියෙන අදහස තමයි තියන්නේ ගැන්නේ අපි ගත්තොත් ෆෝල් ඒබී ඉන් ආර් කියලා තාත්ක සංඛ්‍යා කොලගේ ඒ ප්ලස් බී කියන එකත් තාත්තික සංඛ්‍යා කොලකම එඩිමටක් න පලස් බීගෙනත් හරි ඕකතම කලෝස් න්ඩ ඩිෂන් කියන්න ඕක එතර අපිට ගණන් හදදි එච්චට ලොකු භාවිතයකට නැති එක ඕක පොඩ් ඕවගේ එකක් භාවිතා වෙනවා මොකටද ෆංක්ෂන්ස් කතා කරදි ෆංක්ෂන් එකක් ගරුප්යක් හද එකක් ගැන කතා කරන්න ෆංක්ෂන්ල ගරුප් කතා කරන්න ඒ අවස්ථාව විදිේ ලෝස්ටන් ඩිෂන් වගේ කලෝස්ටන්ඩ කොම්පෝෂන් කෙර එකක් පාවිතා වෙන වෙතනදී හරිද ඒක මෙතැදි කතා කරන්න එක ෆංක්ෂන් සොල්දි කතා කරමු ඒගේ ගන ටියටෝරියල් එක දීලා තිබ ඉරස් මේකොට දෙවිනික්ෂම විදිහර දෙෙනවා ඇඩිෂන් නිස් ඇසෝසිේට ඇසෝසිේට එක දැන් මතක ඇතින කට්ටියට ම මේ නිකන් කියාගෙනන්නම් තිය එක්ම් ටිකෝටික් මතක තියාගන්න මොද ලොජික්ල මේ ගොඩක් කතා කරන්නේ
ඇසෝසිේටව ලෝ කමියටේට ලෝ යමනාද කියල ඒවාගේම තමයි මෙතන ඇඩිෂන් නිස් ඇසෝසිේටව කියන්නේ ඒ ප්ලස් බී ප්ලස් සී කියල තිබ්බොත් මේ විදියට මේක සමාන කරන්න පුළන් අපිට මොකටද ඒ ප්ලස් බී ප්ලස් සී කියල එකකට ඕක ඔවාගේ මේක සමාන කරන්න පුළන් ඒ ප්ලස් සී ප්ලස් බී කියෙනෙකටත් ඔ විදිර මෙෙනවා හරිද ඒගෙන්නේ කොමිටේටි ලෝ දාලා පොඩ්ඩක් ඉස්සර හට ගන්නවා සී කියෙන එක විදිට හදල තමයි ගන්නුවෙන් ඊටස් අනිත්තක තමයි ඇඩිටව අයිඩෙන්ටිටි එක්සිිස්ට තුන්ගනික මෙකල දිරතින් ඇඩිටව අයිඩෙන්ටි එක්සිිස්ට එතන බලන්න ලොජිකල් ලියල දිනෙ දෙයාරක් සීරෝ ඉන් ආල් for all a in R, a plus 0 equal to 0 plus a equal to a. කියන්නේ මෙහෙම තමයි additive identity එක ඒකළු දෙන්නේ. a plus බිංදුව සමානයි බිංදුව plus a. සාමාන්‍යයෙන් අපි මෙතනදී මෙතන 0 තිබ්බට මේක 0 විදිහට නෙමෙයි අපි ගන්නෙ. හරි මෙතන අපි 0 තමයි තියෙන්නේ. ඇත්තට අපි මේක නම් කරන විශේෂිත නමකින් additive identity කියලා. මේක මතක තියාගන්න මෙන්න මේ 0 කියන එක additive identity හරි අපි ඒක විශේෂිත නමක් දෙනවා additive identity කියලා මල් ලියන්න ඕනේ නේ additive identity කියන එක ඊට පස්සේ හතරවෙනි එක්සම් එක විදිහට දෙනවා additive inverse exist additive inverse exist කියන්නේ මොකද්ද additive inverse එක ගන්නකොට මෙන්න බලන්න there exist a in R and there exist minus a in R such that a plus minus a එකල කියන මෙහෙම එකක් a කියලා එහෙකුයි ඍණ a කියලා එහෙකුයි දෙකක්ම තාත්වික සංඛ්‍යා අපිට ගන්න තාත්වික සංඛ්‍යා කුලක නම් ඒ තාත්වික සංඛ්‍යා කුලයක් කියන එකේ තිබ්බට පස්සේ අපිට ඒක ලියන්න පුළුවන් a plus minus a equal to 0 කියලා හරි ඕකම තමයි අනිත් පැත්තට මේකම අපිට සමාන කරන්න පුළුවන් minus a ඉස්සරහට අරගෙන minus a plus a equal to 0 ඕක තමයි additive inverse එක කියන්නේ එතකොට ඔතන minus a කියන එක මොකක්ද ඇත්තටම additive inverse එක ඒ කියන්නේ a වල additive inverse එක තමයි minus a කියන්නේ හරිද හරි ඊට පස්සේ අනිත් axiom එක තමයි මේකල දෙන additive addition is commutative addition is commutative commutative law එක commutative law එක මොකක්ද කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා AB කියලා වැලියුස් දෙයක් එකතු කරාට පස්සේ මේක අපි ලියන්න පුළුවන් අනිත් පැත්තට තාත්වික සංඛ්‍යා කුල කෙනා B + A කියන එක ලියන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේ ඔන්න ඕක තමයි addition is commutative නැත්නම් commutative law එකෙන් කියන්නේ හරි ඒ axioms පහ තමයි අපිට අර්ථ දක්වලා තියෙන්නේ additions ඒ කියන්නේ එකතු කිරීම සඳහා addition වලට ඊගාවට axiom පහක් තියෙනවා තව multiplication වලට අර්ථ දක්වලා multiplication වලට අර්ථ දක්වන axioms පහ මොනවද බලමු මල්ටිපිකේෂන් වලට අර්ථ දක්වන ඇක්සියම්ස් පහ ගත්තොත් එහෙම අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේම ඇඩිටිව් ක්ලෝස්ඩ් අන්ඩර් ඇඩිෂන් වගේම මල්ටිපිකේෂන් සෝරි ක්ලෝස්ඩ් අන්ඩර් මල්ටිපිකේෂන් කියලා එකකුත් කතා වෙනවා ඒ මොකක්ද ඒ කියන්නේ AB කියලා තාත්වික සංඛ්‍යා කුලකින් අවයව දෙකක් ගත්තොත් for all A and B in R such that AB A.B A.B කියන්නේ ඇත්තටම වැඩි හිලීම කියන එක a.b සමාන වෙනව මොකටද? සරි සමාන නෑ නෙමෙයි මේක තියෙනවා තාත්වික සංඛ්‍යාව කුලකේ. a.b කියන එකත් ඒ කියන්නේ වැඩි කිරීම b කියන එකත් තාත්වික සංඛ්‍යාව කුලකේම එලිමන්ට් එක real numbers වල එලිමන්ට් එකක් විදිහට තමයි closed under multiplication කියන එකෙන් කියවෙන්නේ. ඕකත් වැඩි කර භාවිතා වෙන්නේ නැති එකක් ඒ කියන්නේ අපි ගණන් හදනකොට. අටවෙනි එක ඊට පස්සේ බලමු. multiplicative identity exist. multiplicative identity. මොකද්ද මේ multiplicative identity කියන්නේ? මේගොල්ලෝ මෙහෙම එකක් කියනවා there exist one in r එකකින් අයින් කරලා තියෙනවා 0 කියන එක හරිද for all a in r such that a.1 equal to 1.a equal to 1 මෙන්න මේක තමයි a.1 equal to 1. a equal to a කියන එක හරි ඕක මේකල්ල කියනවා multiplicative identity කියලා ඒ කියන්නේ මෙතන ඇත්තටම මෙතන multiplicative identity exist කියන එකනේ මෙන්න මේ එක කියන එක මොකද්ද මේක තමයි multiplicative identity එක විදිහට ඒකල්ල අපිට
දෙන්නේ. ඔක තමයි මල්ටිප්ලිකේටිව් ඇඩිටි එක. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඔකට කියන්නේ 1 කියලා නෙමෙයි, මේ ඇක්සියම්ස් ගැන කතා කරනකොට අපි ඔක හඳුන්වනවා මල්ටිප්ලිකේටිව් ඇඩිටි කියලා. ඊට පස්සේ ගත්තොත් මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක්සිස්ට්. මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක්සිස්ට්. ඒ මොකක්ද ඒ කියන්නේ? මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක්සිස්ට්. එක්සිස්ට්. අපි ඇඩිටිව් ඉන්වර්ස් එක කතා කරන්නේ. ඇඩිටිව් ඉන්වර්ස් එකේදී ආවේ a නම් a වල ඇඩිටිව් ඉන්වර්ස් එක minus a. මල්ටිප්ලිකේෂන් වල මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක මොකක්ද? මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක වෙන්නේ ඒ කියලා එලිමෙන්ට් එකක් තිබ්බොත් ඒ කියන එක හැබැයි නන් සීරෝ එලිමෙන්ට් එකක් වෙන්න ඕනේ. ඒ කියලා එලිමෙන්ට් එකක් තියෙන රියල් නම්බර්ස් වල හැබැයි නන් සීරෝ. ඒ වගේ වෙනකොට ඒ වල රිනේක් වෙන බලයක් තියෙනවා a to the power minus 1 කියන එක. ඔන්න ඔක තියෙන a minus 1 කියලා එකක් තියෙනවා. ඕක තාත්වික සංඛ්‍යාවක් වල එක එලිමෙන්ට් එකක් වෙන රියල් නම්බර්ස් වල. ඒ වගේ වෙනකොට අපිට කියන්න පුළුවන් a dot a minus 1 equal වෙනවා a minus 1 dot a equal 1. ඒ කියන්නේ ඔක සාධන මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එකෙන් මොකක්ද වෙන්නේ? මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක ගත්තට පස්සේ මල්ටිප්ලිකේටිව් ඇඩෙන්ටිටි එකේනවා. ඒ කියන්නේ මල්ටිප්ලිකේටිව් ඇඩෙන්ටිටි කියන්නේ එකනේ. මල්ටිප්ලිකේටිව් ඇඩෙන්ටිටි එකම තමයි ලැබෙන්නේ අපිට. හරි. ඊට පස්සේ අපිට දෙනවා මල්ටිප්ලිකේෂන් ඉස් කොමියුටේටිව්. මල්ටිප්ලිකේෂන් ඉස් කොමියුටේටිව්. අපි සාමාන්‍යයෙන් ඇඩිටිව් කොමියුටේටිව් ඇඩිෂන් ඉස් කොමියුටේටිව් වගේ a + b = b + a නම් අපිට මල්ටිප්ලිකේටිව් ඉස් කොමියුටේටිව් කියන එකෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද? a.b සමානයි a.b සමානයි b.a කියන එක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ a.b සමානයි b.a කියන එක තමයි commutative law එකෙන් අපිට කියන්නේ. හරිනේ. හරි. ඊට පස්සේ අපි ගමු මෙතන තියෙන එක multiplication is distributive over addition. හරි. ඔය මොකද්ද ඒ කියන්නේ? multiplication is distributive over addition. ඕක මතක තියාගන්න. multiplication is distributive over addition විතරයි ඔතන අපිට දීලා තියෙන්නේ. අනිත් පැත්ත දීලා නැහැ. ඒ කියන්නේ මොකද්ද? addition is distributive over multiplication කියන එක අපිට real numbers වලට අපි අර්ථ දක්වන්නේ නැහැ. ඒ කියන්නේ real number set එකක් ගත්තට පස්සේ ඒකට අපි additive is multiplicate distributive over multiplication කියන එකල අපි අර්ථ දක්වන්නේ නැහැ. يعني අපි හිතමුකෝ 2 plus 3 වැඩි කිරීම 4 කියලා එක තිබ්බ කියලා. يعني 2 ධන 3 වැඩි වරහන් ඇතුලේ තියෙනවා 3 වැඩි කිරීම 4 කියන එක. අපි ඒක කවදාවත් කියන්නේ නැහැ නේ. අපි distributive law එක දාලා කියන්නේ නැහැ නේ 2 plus 3 වැඩි කිරීම 2 plus 4 කියලා. ඒක නිකන් අපි වරහන් ඇතුලේ තියෙන 3 වරක් 4 12යි 12 2යි 14යි කියලා උත්තරය දෙනවා. හරි. අර විදියට ලිව්වොත් අරදී ඒ කියන්නේ addition is not distributive over multiplication for the real numbers. එතකොට අපිට මෙතනින් තියෙන ඔන්න ඕක මත පදනම් වෙලා තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ තාත්වික සංඛ්‍යා කුලකයක් සඳහා. ඒ කියන්නේ අපි field axiom ගැන කතා කරනවා නම් plus and dot කියන පිළිවෙල වැදගත් වෙනවා කියලා. ඔන්න ඔය අන්තිම law එක. ඕකට තමයි ඒක වැදගත් වෙන්නේ. හරි? plus and dot එක. dot plus කියලා දුන්නොත් එහෙම dot n plus දුන්නොත් ඕකේ අනිත් පැත්ත වෙනවා. ඔතන එතකොට ඉන්නේ 11 වෙනි ලෝක වෙනුවට addition is distributive over multiplication කියන එක නේද? හරි. ඒක මොකද්ද එතන තියෙන්නේ? ඇත්තම ඔතන දීලා තියෙන්නේ multiplication is distributive over addition. එතකොට මේක අපි ලියන්න පුළුවන් කොහොමද? a dot b plus a.c. ඔන්නක ලියන්න පුළුවන්. ඕක තමයි මොකද්ද? multiplication is distributive over addition කියලා කියන්නේ. හරි. ඔය ටික තමයි axioms ටික. අපි axioms ටික සාමාන්‍යයෙන් දන්න ටිකක් අපිට කරලා තියෙනවා. කට්ටිය පාවිච්චි කරලා තියෙනවනේ. හරි. ඊගාට definitions දෙකක් අපිට තියෙනවා. ඒ definitions දෙක මොනවාද? අපිට මෙතන සාමාන්‍යයෙන් අපි axioms ගැන කතා කරනකොට multiplication addition ගැන කතා කරා, multiplication ගැන කතා කරා. අපි කතා කරේ නෑනේ subtraction and division එක ගැන. subtraction කියන්නේ මොකද්ද? a අපි ගත්තොත් ab කියලා elements දෙකක් තාත්වික සංඛ්‍යා කුලකයේ තියෙන, ඒ කියන්නේ real number set එකේ තියෙන elements දෙකක් ගත්තොත් එහේ මේ b කියලා. b කියන්නේ මොකද්ද? b කියන එක අපි ලියන්න පුළුවන්. මේවා definitions. හරි. a plus මේක වරහන ඕනෙත් නෑ. a plus minus b කියන එක
අපි ලියන්න බලමු ඕක ඩෙෆිනිෂන් එකක් හරි. ඊට පස්සේ ගත්තොත් අපේ ඩිවිෂන් එකට අර්ථ දක්වලා තියෙනවා ඩෙෆිනිෂන් එක. ඒ මොකද්ද? if උතන ටියුටර් කියන නම් දාලා තියෙන්නේ if p ටියුටර් ළඟ තියෙන නම්බරන්නේ if a අසමානයි බිංදුව කියලා දාලා තියෙන්නේ if a not equal to 0 then a over b is equal to ab minus 1 ඔහොමනේ දාලා තියෙන්නේ. උතන a අසමානයි බිංදුව නෙමෙයි වෙන්න ඕනේ b අසමානයි බිංදුව කියන එක. මේ මොකද b බිංදුවට සමාන වුණොත් උතන b බිංදුවේ minus 1 කියලා බලයක් කරද දක්වන්නේ නැහැ නේ. රියල් නම්බර් සෙට් එකේ නැහැ නේ වගේ බලයක්. අනන්තයක් එනවා. ඉතින් අනන්තයක් ආවට ඒක රියල් නම්බර් නෙමෙයි කියලා නේ අපි සැලකන්නේ සාමාන්‍ය. හරි, එතකොට උදේ ඒක හදාගන්න a අසමාන බිඳුනේ b සමාන බිඳුව ඩිවිෂන් එකට ඒක ඔල්ල අර්ථ දක්වනවා. a over b කියන එක අපි ලියන්න පුළුවන් ab minus 1 කියලා. හරිනේ. ඊට පස්සේ ඒකෝල්ලෝ නිකන් වෙනම ඩෙෆිනිෂන්ස් වගේ දීලා තියෙනවා. v write 1 plus 1 2 2 plus 1 equal to 3 3 plus 1 equal to 4 නිකන් ඔය සාමාන්‍යයෙන් අපි දන්න දේවල්. හරි, ඒ ටික පොඩ්ඩක් කියව ගන්න. ඒ කියන්නේ set of positive integers කියන්නේ මොනවද, set of natural numbers කියන්නේ මොනවද. ඔන්නේ නම් අර අපි සාමාන්‍යයෙන් භාවිතා කරන නම් ටික මෙතනදී අර්ථ දක්වලා දීලා තියෙනවා. positive integers කියන්නේ මොකද්ද, natural numbers කියන්නේ positive integers ම තමයි බිංදුවත් එක්ක negative numbers වුණාද ඔයගේ ඒවා ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ set of rational numbers, set of irrational numbers කියන්නේ මොකද්ද? ඔන්න set of irrational numbers කියන්නේ මම පොඩ්ඩක් කියන්නම්. මේ ඕකේ QC කියලා එකක් තියෙනවා නේද? ඔය QC කියන එක ඕගොල්ලෝ සමහරක් විට දැකලා ඇති අන්තිම හරියේ tutorials වල logic වල දීලා තිබ්බා. මට මතක හැරියට නම් AC බේල BC සමානයි A ඡේදන B වල සී වෙනි බලය ඔන්නෝම බලයක් විදිහට දාලා තිබ්බා. මට මතකයි අන්තිම හැදේ ටියුටෝරියල්ස් වල තිබ්බා. ඔය ඔතන ඒ සී වලින් කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ, මේ කම්ප්ලිමන්ට් එක. හරි, ඒ කියන්නේ Q නම් Q කියන්නේ පරිමේය සංඛ්‍යා නම් Q වලට අදාළ නොවන ටික කම්ප්ලිමන්ට් එක. හරි, ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ, මේ අනුරූප අනුපූරකය කියලා කියන්නේ. ඒක හරි, ඒක තමයි මෙතන සෙට් වල විදිහට අර දැක්කෙන විදිහට තියෙන්නේ. එතකොට QC කියන්නේ ඇත්තටම C කියන්නේ අනුපූරකය කියන අර බායක වගේ අදහසක් තිබ්බට උදාර ඇත්තටම මේ ඔක මාත් වෙල වෙලම උතන තියෙන්නේ පොඩි සිග්න එකක් තියෙනවා, නිකන් බයිනරි ඔපරේෂන් සීන් එකක් තියෙන්නේ. ඒක හරියටම අපිට ඒක වැඩක් නැහැ ඇත්තටම. මේ කියන්නේ ඇතුලේ වෙන්නේ දේ මොකද්ද කියලා. QC කියන එක ඒ කියන්නේ C කියලා බලයක් ආවොත් සෙට් එක නිකන් මතක තියාගන්න. එකකින් එන්නේ නිකන් අපි අර ඩෑෂ් එක ගන්නවා වගේ සීන් එකක් තමයි එතන තියෙන්නේ. මද දියගත්තා මේටි. හරි, ඊට පස්සේ ඒකවල දීලා තියෙනවා එක්සැම්පල් එකක්. අනිත් පිටුවට ගියොත් එහෙම එක්සැම්පල්ස් ඒවා දීලා තියෙනවානේ. ඒක එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම any set of two or more elements with two binary operations satisfying the field axioms is called a field. See if the followings are field. field කියලා බලන්න කියනවා. මේගොල්ලෝ පළවෙනිටම දීලා තියෙනවා අයලා මං ඉස්සෙල්ල කිව්ව එක්සැම්පල් එක r with dot and plus. r with dot and plus කියලා ආපු ගමන් අපිට මේක ෆීල්ඩ් එකක් නොවනවා කියලා කියන්න පුළුවන්. ෆීල්ඩ් එකක් නොවනවා කියලා කියන්න පුළුවන් එක හේතු අන්තිම හේතුව තමයි මේ ෆීල්ඩ් ඇක්සියම්ස් ටික මතක නම් ෆීල්ඩ් ඇක්සියම්ස් වල 11 වෙනි ෆීල්ඩ් ඇක්සියම් එක ගත්තොත් මොකක්ද ඒකන තිබ්බේ? මල්ටිප්ලිකේෂන් ඉස් ඩිස්ට්‍රිබියුටිව් ඕව ඇඩිෂන්. ඒ කියන්නේ ඒක උනේ plus and dot තියෙද්දි, ඒ පිළිවෙල තියෙද්දි. එතකොට මෙතනදී බැරි වෙලාවක්වත් dot with plus එක આવොත්, ඒ කියන්නේ dot n plus આવොත් ඕක ෆීල්ඩ් එකක් වෙන්නේ නැහැ. ඒ අන්තිම මේවක තෘප්ත වෙන්නේ නැහැ. හරි, ඊට පස්සේ දෙක දෙවෙනි එක ගත්තොත් මොකද වෙන්නේ? දෙවෙනි එකේ තියෙන iset qqc with plus n dot. plus n dot එක ගත්තら අපි බලමු මේක ෆීල්ඩ් වෙනවද කියලා. එකින් එක ෆීල්ඩ් වෙනවද කියලා බලන්න ඕනේ. අපි iset එක නම් දන්නවනේ. iset එක කියන්නේ මොකද? ධන හෝ ඍණ නිකිල. ඒ කියන්නේ බිංදුවත් ඇතුළත්. දැන් ගත්තොත් ඉෂෙඩ් එක ඇත්තටම ප්ලස් ඇන් ඩොට් එකත් එක්ක ෆීල්ඩ් එකක් වෙන්න පුළුවන්ද? ප්ලස් එකත් එක්ක ගත්තොත් අපිට අවශ්‍ය කරන ඒවා තියෙනවා. මොකද්ද? දෙකයි කියන්නකෝ, දෙකයි තුනයි ගත්ත කියලා AB විදිහට. මේ මම හදන්න නැතුව, මම ලියන්න නැතුව හදන විදිහ, හිතන විදිහ මම කියන්නේ. හදන්න යන්නේ නැහැ මම. දෙකයි තුනයි ගත්තොත් හරි ඒක එකතුව පහයි ඒක තියෙනවා. ඒක අවුලක් නැහැ. හැම සංඛ්‍යා දෙකම එකතුව ඉෂෙඩ් ප්ලස් වලම ඉෂෙඩ් වලම තියෙනවනේ. ඒක අවුලක් නැහැ.
ඊට පස්සේ ගත්තොත් ඇඩිටිව් ඉන්වර්ස් එක තියෙනවද? ඇඩිටිව් ඩෙන්ටිටි එක තියෙනවද? ඇඩිටිව් ඩෙන්ටිටි එකක් තියෙනවනේ, බිංදුව කියන එක තියෙනවනේ, කොහොම ඒක අවුලක් යන්නේත් නැහැ. ඇඩිටිව් ඩෙන්ටිටි එක තියෙනවා. ඊට පස්සේ ඇඩිටිව් ඉන්වර්ස් එක තියෙනවද? හැම එකම ඇඩිටිව් ඉන්වර්ස් එක මේක ඉසෙට් කියන එක ඇතුලේ තියෙනවා. හරි, මේක ප්‍රශ්නකුත් නැහැනේ. ඒ කියලා එලිමෙන්ට් එකක් ගත්තොත් මයිනස් ඒ කියන එක අනිවාර්යයෙන්ම තියෙනවනේ. හරි, ඊට පස්සේ කොමියුටේටිව් ලෝ එකක් දැම්මම ප්‍රශ්නයක් නැහැ. ඇසෝසියේටිව් ලෝ එකක් අවුලක් යන්නේ නැහැනේ. කොහොම කරා ඒ ඇත්තටම අවුලක් යන්නේ. ඊට පස්සේ මල්ටිප්ලිකේෂන් එක ගත්තොත්, මල්ටිප්ලිකේෂන් ක්ලෝස් අන්ඩ මල්ටිප්ලිකේෂන් කියන එකක් තියෙනවනේ, අවුලක් නැහැ. මොකද දෙවරක් තුන කෙනෙක් ගත්තොත් දෙවරක් තුන හය, ඍණ දෙවරක් පහ ගත්තොත් එහෙම ඍණ 10, ඒකක් තියෙනවා ෂෙඩ් එක ඇතුලේ. හරි, ඒක අවුලක් යන්නේත් නැහැ. ඊට පස්සේ ඇසෝසියේටිව් ලෝ අවුලක් යන්නේත් නැහැ කොහොමත්. කොමියුටේටිව් ලෝ කියන එක අවුලක් යන්නේත් නැහැ. ඊට පස්සේ ගත්තොත් අර 11 ශ්‍රේණි ලෝ එක අවුලක් යන්නේත් නැහැ. මේ වගේ වෙලාවට අපි බලන්න ඕනේ ඇත්තටම ওই ගණන් වල මොකද්ද අවුල් යන්න පුළුවන්. ඔය ඔය ඉසෙට් ඇන්ඩ් ඔය ඉසෙට් කියු කියු සී ඔය වගේ දුන්නට පස්සේ ෆීල්ඩ් එකක් එවන්න ඕනවද කියලා ලේසියෙන්ම බලා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉන්වර්ස් එකේ ඩෙන්ටිටි ලෝ එකේ, ඒ කියන්නේ ඇඩිටිව් ඉන්වර්ස් ඇඩිටිව් ඩෙන්ටිටි කියලා ලෝ දෙයක් හඳුන්වලා දුන්නනේ. අන්න ඔය ලෝ දෙකෙන් තමයි අපි ගොඩක් වෙලාවට වෙන්නේ නැති ඒවා ගන්න. ඒ කියන්නේ අනිත්‍ය සමහරක් ගොඩක් ඒවා අනිත්‍ය ඒවා වෙනවා හැම එකක්ම වගේ. වෙන්නේ නැති වෙන්නේ අන්න ඔය දෙකෙන් එකක් තමයි. ඒ කියන්නේ එක්කෝ ඉන්වර්ස් එක නැත්නම් ඩෙන්ටිටි කියන දෙක. ඇඩිෂන්ද මල්ටිප්ලිකේෂන්ද කියලා අදාල නැහැ. ඒ දෙකෙන් ඒ හතරක් වෙනවනේ. එතකොට ඒ හතරෙන් ඕන එකක් නොවෙන්නුත් නොවුනොත් අනිවාර්යෙන් ඒක ෆීල්ඩ් එකක් නෙමෙයි කියලා කියන්න පුළුවන්. අපි එතකොට ඔය හතරෙන් එකක් නොවෙනවාද කියලා තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ. ඒකෙන් එකක් නැත්නම් අපිට ලේසියෙන්ම කියන්න පුළුවන් මේක මෙහෙම වෙන්නේ නැහැ කියලා, ෆීල්ඩ් වෙන්නේ නැහැ කියලා. සෙට් එක දැන් ගත්තොත් ඇඩිටිව් ඉන්වර්ස් එකට තිබ්බ ඇඩිටිව් ඩෙන්ටිටි තිබ්බ ඒක ඔලක් ගෙන දැන් මල්ටිප්ලිකේෂන් එකට ආවොත් එහෙම මල්ටිප්ලිකේෂන් ඩෙන්ටිටි ඉන්වර්ස් බැලුවොත් දෙවරක් එක දෙකයි අවුලක් නැහැනේ. එක කියන එකත් අර එක ඇතුලේ තියෙනවා, සෙට් එක ඇතුලේ එක කියන එක තියෙනවනේ කොහොම. හරි, ඒ හින්දා ඕනම සංඛ්‍යාවක් කියන වැඩි කරලා පස්සේ උත්තරේ එහෙමම තියෙනවා, එතන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මල්ටිප්ලිකේෂන් ඉන්වර්ස් එක ගත්තොත් එතන අවුලක් තියෙනව නේද? ඒ කියන්නේ ඉසෙඩ් එකත් එක්ක, ඉසෙඩ් එකත් එක්ක මොනම සංඛ්‍යාවක් වැඩි කරාටවත් අපිට ගන්න පුළුවන්ද එක කියන උත්තරේ? කවදාක්වත් බෑනේ. ඒ කියන්නේ එක ඇර එක එකකින් වැඩි කරාම ඇරෙන්න, ඒ කියන්නේ හිතන්න තුන කියන එක ඉසෙඩ් වල තියෙන කිසිම සංඛ්‍යාවකින් වැඩි කරාම අපිට ගන්න පුළුවන්ද මේ එක කියන එක? ගන්න බෑනේ. එතකොට ඉසෙඩ් කියන එක ප්ලස් ඇන්ඩ් ඩොට් එක වුණත් ෆීල්ඩ් එකක් වෙන්නේ නැහැ. ඒක තේරෙනවනේ කියපේ. ඒ විදිහට අර ඉන්වර්ස් එකයි ඩෙන්ටිටි එකයි පාවිච්චි කරලා අපිට හොයන්න පුළුවන් ඒක ෆීල්ඩ් එකක් වෙනවද නැද්ද කියන එක. දැන් පටලව ගන්න එපා. මෙතන මේ මේකොල්ලෝ අපිට අර දක්වලා තියෙන ෆීල්ඩ් ඇක්සියම් මේ කියනකොට කියන්නේ R is a set with two or more elements and binary operations plus n dot on them satisfying the following properties. මෙතන මේකොල්ලෝ කතා කරන්නේ තාත්වික සංඛ්‍යාව කුලක සඳහා තමයි ෆීල්ඩ් ඇක්සියම් ටික අර දක්වලා තියෙන්නේ. අපි බලන්න ඕනේ මේ මේකොල්ලෝ මේ කියනකොට කියන්නේ there exist one zero in R, there exist one in R. එතකොට එහෙමනේ, එහෙම තිබ්බයි කියලා මේ අතන්ට අපිට ගන්න බෑ. දැන් ඉසෙඩ් වලට ඉසෙඩ් ප්ලස් එන් ඩොට් එක අතර පස්සේ අපිට ගන්න බෑ. මෙතනට මේ භාගය කියන එක තාත්වික සංඛ්‍යාවක් වල කෑවයක්. එතකොට දෙක වැඩි කිරීම භාගයේ එක කියන එක උත්තරේ මේකේ තියෙනවා. ඉසෙඩ් වල තියෙනවා එහෙම ගන්න බෑ. හරි, ඉසෙඩ් වල තියෙන ඒවයිම තමයි චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ කිව් වල නම් කිව් වල තියෙන ඒවයිම තමයි, පරිමේය සංඛ්‍යාව නම් පරිමේය සංඛ්‍යාව සෙට් එකේ තියෙන ඒවයිම තමයි තෝරන්න ඕනේ මේක ෆීල්ඩ් එකක් වෙනවද නැද්ද කියන එක. ඒ විදිහටම කිව් වලටයි කිව් සී වලටයි බලන්න පුළුවන්. කිව් වලට ගත්තොත් එහෙම Q වල කියන්නේ පරිමේය සංඛ්‍යාවනේ. එතකොට නිකිල භාග කියන ඔක්කොම ටික කියනවා. Q කියන එක එහෙම වුණොත් එහෙම පරිමේය සංඛ්‍යාව කියන එක ප්ලස් n dot එක වෙන්න පුළුවන්. හැම එකකටම අදාළව තියෙනවනේ. හැම සංඛ්‍යාවකටම අදාළව ඉන්වර්ස් එක වෙනවා. ඇඩිටිව් ඉන්වර්ස් එක තියෙනවා. ඇඩිටිව් ඩෙන්ටිටි එක තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් මල්ටිප්ලිකේෂන් ඩෙන්ටිටි එක තියෙනවා. මල්ටිප්ලිකේෂන් ඉන්වර්ස් එක තියෙනවා. හරි, ඒකත් අවුලක් නෑනේ. මොකද දෙක ගත්තොත් එහෙම දෙක වැඩි කිරීම භාගය. ඒක තියෙනවනේ පරිමේය සංඛ්‍යාවකුලේ. පොඩ්ඩක් ඉන්න හැබැයි ඒකත් ඒක උලන්නේ. ඒක තියෙනවා. හරිද, Q කියන එකේ තියෙනවා. Q කියන එක මේ ෆීල්ඩ් එකක් වෙනවා. QC කියන එක ෆීල්ඩ් එකක් වෙනවද? QC කියන එක ෆීල්ඩ් එකක් වෙන්නේ නැහැ. හරිද, ඒ කියන්නේ ඔතන බිංදුව කියන QC කියන එක ඇතුලේ කොහොමත් නැහැ පරිමේය සංඛ්‍යාවක් නොවෙනවනේ. ඒකට බිංදුව නැහැ කියන්නේ ඇඩිටිව් ඉන්වර්ස් එක නැති වෙනවා. සෝරි, ඇඩිටිව් ඩෙන්ටිටි එක. ඊට පස්සේ ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊට පස්සේ බලමු බිංදුව 1 2 with mod 3 arithmetic.
ඒකනේ මද ඔය මොඩියුල් ඇරිත්මැටික් කියන එකත් එක්ක තමයි ඔතනදී කතාව යන්නේ. මොඩියුල් ඇරිත්මැටික් එකත් එක්ක යනකොට මොකද්ද ඔය බින්දු 1 2 3 ඕකෙත් මං හිව්වනේ බලමු. හරි. ඔහොම හරි අර ඔපරේෂන්ස් දෙක කරන්න වෙනවා. ඒ කියන්නේ ප්ලස් එන් ඩොට් කියන ඔපරේෂන්ස් දෙක කරන්න වෙනවා මොඩ් 3 එකක් ගත්තත් බින්දු 1 2 කියන ටිකට. ඒක කරොත් එහෙම මං නිකන් බගුවක් වගේ ගහ ගන්න. එතකොට ලේසියිනේ. මම මෙතන ප්ලස් කියන එක දාන්නම්. මොකද ප්ලස් කියන එකත් තමයි එක තමයි මං ඉස්සෙල්ලම සලකන්නේ. මේ වගේ දැම්මොත් බිංදුව 1 2 මං ඒ පිළිවෙලට බිංදුව 1 2 හරිනේ. ඔය ටික විදිහට වගුව ගහගත්තා. හරි. මම මේ සංඛ්‍යා දෙක එකින් එක ඒ කියන්නේ එක තීරුවකට එක පේලියකට අදාළ මේකෙන් එක කොටුවට එන සංඛ්‍යා ටික එකතු කරලා අදාළ ඒකේ මොඩ් තුනෙන් බෙදලා ශේෂය ගන්න. ඒ කියන්නේ මොඩ් 3 කියන්නේ ඕනම සංඛ්‍යාවක් මොඩ් එක ගත්තට පස්සේ ඒකෙන් එන්නේ ඒකේ ශේෂයෙන් ඉතුරු එකනේ. හරි. ඒක ගන්නවා. බිංදුව බිංදුව එකතු කරහලා තුනෙන් බෙදුවට පස්සේ ශේෂය කීයද? බිංදුව. ඊට පස්සේ ගත්ත බිංදුව 1 එකතු කරලා ඒකේ ශේෂය ගත්තට පස්සේ 1යි. බිංදුව 2යි මේ ටිකට එනවා. ඊට පස්සේ මම මේ ටික ඒ විදිහට පිළිවෙලට දාගෙන ගියොත් එහෙම 1යි 3 2 0 2 2 1 3 0 2 2 4 1 හරිද? හරි. ඕක වෙනවනේ. අපි බලමු දැන් additive inverse additive identity ඒවා තියෙනවද කියලා. මං කිව්වේ ඉස්සෙල්ලා මේ දෙක බලන්න කියලානේ. additive inverse additive identity තියෙනවද? හරි. additive inverse additive identity බැලුවොත් බිංදුව additive inverse එක තියෙනවද? බිංදුවට අපි additive inverse එක හරියට දක්වන්නේ නැහැ නේ කොහොම? ඒ හින්දා බිංදුවට ප්‍රශ්නයක් නැහැ. sorry බිංදුවට අර්ථ දක්වනවා. බිින්දු රස දක්වම කියන්නේ එක හරි මේකල කෙල් කියලා. ඔව් ඇඩිටිව් ඉන්වර්ස් එක කියන එක බිින්දුවට අර්ථ දක්වන්න පුළුවන්. හරි. ඇඩිටිව් එක නෙමෙයි මල්ටිප්ලිකේෂන් එක අර්ථ දක්වන්නේ නැති එක මට පොඩ්ඩක් අවුල් ගියා. හරි. ඇඩිටිව් එකට අර්ථ දක්වනවා බිින්දුව කියන එක. ඇඩිටිව් ඉන්වර්ස් එක තියෙනවා. අවුලක් නැහැ නේ බිින්දුවට බිින්දුවේ බිින්දුවේ කොහොමද බිින්දුවෙන් එකතු කරත් අඩු කර බිින්දුව. ඊට පස්සේ එකේ ඇඩිටිව් ඉන්වර්ස් එක තියෙනවද? තියෙනවා. මොකක්ද දෙකේ ඇඩිටිව් ඉන්වර්ස් එක? මෙතන මං ගත්තොත් එක කියන එක මම මේ නිකන් පාට තැඹිලි පාටින් ගන්නවා. මෙතන එක කියන එකේ ඇඩිටිව් ඉන්වර්ස් එක මොකද්ද? බිංදුව වෙච්ච තියෙන මොඩ් 3 එක ගත්තට පස්සේ 2. එකේ ඇඩිටිව් ඉන්වර්ස් එක 2 වෙලා තියෙනවා. මොකද මෙතනින් මෙන්න මේ බිංදුව කියන එක ඇවිත් තියෙනවා. හරි. එකටත් ඇඩිටිව් ඉන්වර්ස් එකක් තියෙනවා. ඊට පස්සේ 2ට ඇඩිටිව් ඉන්වර්ස් එකක් තියෙනවා. අද බලනවා. 2 කියන එකේ ඇඩිටිව් ඉන්වර්ස් එක මොකද්ද? බින්දු ඇවිත් තියෙන අවස්ථාවට අදාළව 1 2 ඇඩිටිව් ඉන්වර්ස් එක 1 කියන එක තියෙනවා. ඇඩිටිව් ඉන්වර්ස් තියෙනව අවුලක් නැහැ. ඊට පස්සේ බලනවා ඇඩිටිව් ඩෙන්ටිටි තියෙනවද? ඇඩිටිව් ඩෙන්ටිටි ගැන මොකද්ද? a + බින්දුව සමානයි බින්දුව කියන එක. හරි. බින්දුව බින්දුව එකතු කරාම බින්දු ඇඩිටිව් ඩෙන්ටිටි කොහොමත් මේකනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ 1 ඇඩිටිව් ඩෙන්ටිටි එක මොකද්ද? ඒත් තියෙනවනේ. මෙතන අවුලකුත් නැහැ. 2 ඇඩිටිව් ඩෙන්ටිටි එක ඒත් තියෙනවා. ඒක අවුලක් යන්නේත් නැහැ. හරි. ඔය ටික අවුලක් නැහැ කියන්නේ අනිත් ටික කොහොමත් අවුලක් නැහැ. හරිද? මොඩ් 3 එකත් එක්ක ගත්තා පස්සේ කොමියුටේටිව් ලෝ ඇසෝසියේටිව් ලෝ එකට හරියනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒක ඕනම් බලන්න චෙක් කරලා ඔක හරියනවා. මොකද 1 + 1 මොඩ් 2 3 ගත්තත් ආපහු අනිත් පැත්තට 1 1 එකතු කරලා ඒක මොඩ් 1 ගත්තත් දෙකෙන් එකම උත්තරේ එන්නේ. ඒ කියන්නේ දැන් ඔ මෙහෙම 2 1 එකතු කරනවා. 2 1 එකතු කරලා මොඩ් 3 ගත්තාම උත්තරේ 0යි. ඊට පස්සේ 2 1 නේ මං ඉස්සෙල්ලා කිව්වා. ඊට පස්සේ 1 2 එකතු කරලා මොඩ් 3 ගත්තොත් ඒත් බිංදුවෙන් උත්තරේ එන්නේ. එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හින්දා. හරි. ඇසෝසියේටිව් ඔක්කොම වළංගුයි අනිත්‍ය. ඊට පස්සේ මං ගන්නම් මේකම මල්ටිප්ලිකේෂන් එකට අදාළව කොහොමද හොයන්නේ කියලා. මල්ටිප්ලිකේෂන් එකට ගහගත්තොත් එතන යන්නේ බිංදුව 1 2 ඩොට් එක දාන්නම් බිංදුව 1 2. හරි. බිංදුව බිංදුවේ වැඩි කළා මොඩ් 3 ගත්තට පස්සේ උත්තරේ කීයද? බිංදුවේ බිංදුව කියන්නේ බිංදුවයි මොඩ් 3 බිංදුවයි. බිංදුව 1 වැඩි කළා පස්සේ බිංදුවයි. මෙතන බිංදුවයි මෙතනත් බිංදුවයි. 1 බිංදුව කියන්නේ බිංදුවයි මේ තීරුව බිංදුව වෙනවා. හරි. ඒක වැඩි කරාට පස්සේ බිංදුවයිනේ. 1 1 කියන්නේ 1 1 3 2 ඉතුරු 1 1 2 කියන්නේ 2 ඉතුරු 2 2 1 දෙරද දෙක හතරයි හතර තුනෙන් බෙදුවා පස්සේ එකක් ඉතුරු. හරිද? ඔය ටික ඉන්නේ. හරි. දැන් බලමු බිංදුවට අදාළව sorry මල්ටිප්ලිකේෂන් එකට අදාළව මල්ටිප්ලිකේෂන් ඉන්වර්ස් and මල්ටිප්ලිකේෂන් මල්ටිප්ලිකේටිව් ඩෙන්ටිටි කියන දේ තියෙනවා. මල්ටිප්ලිකේටිව් ඩෙන්ටිටි කියන්නේ මොකද්ද?
හරි බිංදුව බිංදුවෙන් වැඩි කරාට බිංදුව බිංදුවෙන් වැඩි කරාට පස්සේ ඕනකේ මෙන්නල බිංදුවයිනේ අපි මෙන්න මේකෙන් තීරුව ඔතනදි සලකන්නේ නැහැ අත්‍තරම බිංදුවෙන් වැඩි වෙන තීරුව අපි නිකන් නොසලකා හරිනවා ගත්තොත් පාටකින් දාන්නම් නිකන් මෙන්න මේ කියන තීරුව මේ තීරුව නොසලකා හරිනවා හරි ඔය තීරුව වැඩකුත් නැහැ මෙන්න මේ තීරුව වැඩකුත් නැහැ අත්‍තරම ඒ කියන්නේ වැඩක් නැහැ කියන්නේ ඩෙන්ටිටි එකයි ඉන්වෙස්ට් එකයි හොයන්නේ වැඩක් නැහැ ඊට පස්සේ ගත්තොත් එකේ ඩෙන්ටිටි සෝරි එකේ මල්ටිප්ලිකේටිව් ඩෙන්ටිටි එක එකේ මල්ටිප්ලිකේටිව් ඩෙන්ටිටි මොකද්ද එක වැඩි කරාට පස්සේ මල්ටිප්ලිකේටිව් ඩෙන්ටිටි එකෙන් උත්තරේ එන්න ඕනේ එක කියන එකමයි එනවනේ එකේ මල්ටිප්ලිකේටිව් ඩෙන්ටිටි විදිහට එක කියන එක තියෙනවා මෙන්න මෙතන ඊට පස්සේ දෙකේ ගත්තොත් දෙකේ මල්ටිප්ලිකේටිව් ඩෙන්ටිටි එක මොකද්ද දෙක වැඩි කරාට පස්සේ මොකක් හරි එකකින් ඒ උත්තරේම එන්න ඕනේ හරිනේ දෙක කියන්නේ කෙනවනේ දෙක එක ඊට පස්සේ බලන්න ඉන්වර්ස් එක මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක තියනවාද බලන්න එකේ බලමු ගත්තොත් එහෙම එකේ මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක සෙට් වෙනවාද එකේ මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක තියෙනවා කැට එක කියන එක එකක් වෙන උත්තරයක් තියෙනවනේ මෙතන හරි ඒක දම් පාටින් තියෙන එකම තමයි හැමම වෙන්නේ ඊට පස්සේ දෙකේ මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක තියෙනවා දෙකෙත් දෙකමනේ මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් එක මේකනේ එක එන්නේ හරි එතකොට මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් උත් තියෙනවා ඔතනින් මොකක්ද වෙලා තියෙන්නේ මේක ඇත්තටම ෆීල්ඩ් එකක් වෙලා තියෙනවා හරිද ඒ කියන්නේ මල්ටිප්ලිකේටිව් ඉන්වර්ස් ඒ ටික සෝරි මල්ටිප්ලිකේටිව් ඐඩෙන්ටිටි සෝරි මල්ටිප්ලිකේටිව් ඐඩෙන්ටිටි මේ කොමියුටේටිව් ලෝ ඇසෝසියේටිව් ලෝ ඒ ටික ඕනනම් දාලා බලන්න ඒ ටිකටත් ඔය ටික තෘප්ත වෙනවා එතකොට ඕක වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් හරිද එතකොට බිංදුව කියන එකට අපි සලකන්නේ නැහැ මොකද බිංදුව කියන එකට ඐඩෙන්ටිටි එක ගත්තら ඉන්වර්ස් කියන එක ගන්න බෑනේ වැඩි කිරීමේදී එතකොට වැඩි කිරීම හින්දා අපි උතන බිංදුව කියන එක සලකන්නේ නැතුව යනවා බිංදුව කියන තීරු දෙකම හරි ගත්තොත් එහෙනම් මේක ෆීල්ඩ් එකක් වෙනවා ඕනනම් එකලොස් වෙන xm එකටත් දාලා බලන්න එකලොස් වෙන xm එකේ තියෙන්නේ මල්ටිප්ලිකේෂන් ඉස් ඩිස්ට්‍රිබියුටිව් ඕවර් ඇඩිෂන් නේ ඒකත් උතනින් ට්‍රූ වෙනවා ඔය ඒකෙන් අපිට ඇත්තටම මුලින්ම කියන්න පුළුවන් මේක ෆීල්ඩ් එකක් වෙනවායි කියලා මේක ෆීල්ඩ් එකක් වෙනවා හරිද එක බිංදු 1 2 3 කියන සෙට් එක මොඩ් 3 ඇරිත්මැටික් එක ගතතර පස්සේ එතකොට මොකද්ද ෆීල්ඩ් එකක් වෙන්නේ නැත්තේ මේක ෆීල්ඩ් එකක් වෙනවා නැත්නම් ගත්තොත් ෆීල්ඩ් එකක් වෙන්නේ නැති කියන්නේ මේක මේ අපි ගත්තොත් එහෙම ඊගාවට දෙන එක්සැම්පල් එක උතන බිංදුව 1 2 3 කියලා එකක් තියෙනවා මොඩ් 4 ඇරිත්මැටික් කියලා ඔන්න ඕක ෆීල්ඩ් එකක් වෙන්නේ නැහැ හරිද ඕක ඔන්න හදලා බලන්න ඕක ෆීල්ඩ් එකක් වෙන්නේ නැහැ තේරුණානේ දෙක අපි එනම් ඊගාට බලමු මේකවල දීලා තියෙන ඊට පස්සේ තියරම් 1 කියලා ටිකක් දීලා තියෙන there are initially many prime numbers every n in z plus minus 1 is a prime number or unique product of prime numbers where unique product of prime numbers කියන එක නම් logic වල proof කරලා හරිද අර mathematical induction වල second මෙතඩ් එක යටතේ සෙකන්ඩ් ප්‍රින්සිපල් එක යටතේ ඕක ප්‍රූව් කරලා තියෙනවා මේ විදිහට තමයි ප්‍රූව් කරන්න තියෙන්නේ there's a gaps between prime numbers can be arbitrarily large ඊට සෙට් එකක් දීලා is a field if and only if n is prime හරිද ඔන්නෝ තියරම් එකක් තියරම් හතරක් දීලා තියෙනවා ඕනනම් අපි සාධනය කරමු ඕකෙන් පළවෙනි තියරම් එක there are initially many prime numbers කියන එක සාධනය කරොත් කොහොම සාධනය කරන්න එන්නේ හරි කොහොම සාධනය කරන්න පුළුවන් ඕක මං හිතන්නේ මේ ලොජික් වල සාධනය කරා නේද there are initially many prime numbers කියන එක සාධනය කරා මට මතක හැටියට එහෙනම් මේක සාධනය කරන්න ඕනේ නැ නේද ඒක ලොජික් වල සාධනයක් තියෙනවා ඒක අර මේ කවුන්ටබිලිටි එකෙන් ගන්න නේද නෑ 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 ඒක අර මේ ප්‍රූෆ් වලට සාධනය කරා වගේ මට මතකයි නිකන්
බලන්න ඔය ලොජික් වල ප්‍රූෆ් එක ඇති සමහරක් විතර දීලා. ඒ කියන්නේ මම කරේ නැද්ද දන්නේ මේ සර් කරා මට මතකයක් තියෙනවා ඒක ලොජික් වල. හරි මං ඊගාට ඩෙෆිනිෂන් එකට යන්න. ඩෙෆිනිෂන් 4 ඉන්ටිජර් පවර්ස්. ඉන්ටිජර් පවර්ස් ගත්තට පස්සේ මේ ඒකලෝ දීලා තියෙනවා if a not equal to 0 then a power 0 equal to 1. ඒ කියන්නේ a වල බිඳුවෙනි බලය එකට සමාන වෙනවා. ඒ කියන්නේ බිඳුවට අසමාන අවයවයක් න එලිමන්ට් එකක් නම් ඊට පස්සේ බිඳුවට අසමාන ඒ කියලා තව එලිමන්ට් එකක් ගත්තොත් n කියලා එකක් n කියලා ධන n කියලා වල තිබ්බොත් ඒ n කියන එක අපිට ලියන්න පුළුවන් ඒ වතාවක් ඒ n ඍණ 1 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ a වල ඍණ n වෙනි බලය තිබ්බොත් අපිට ඒක ලියන්න පුළුවන් a වල ඍණ 1 වෙනි බලය වතාවක්. වතාවක් කියන්නේ ආපහු ඒකම n වෙනි බලය කියලා ලියන්න පුළුවන්. හරිද? ඒ විදිහට ඩෙෆිනිෂන් හතරක් දීලා තියෙන ඩෙෆිනිෂන් තුනක් දීලා තියෙන ඩෙෆිනිෂන් තුන ඕකේ මේ අර එක්සැම්පල් 3 කියන එකේ අන්තිම ගණන් අන්තිම ගණන් ඔය 15 වෙනි ගණන් හදන්න ප්‍රයෝජනවත් වෙනවා. හරි එහා පිළිවෙතින් ඒකේ නිකම්ම ගණන් දෙකක් හදුවොත් එහෙම මේ කට්ටියට අමාරු වුණා කියලා හිතන ඔය මම 15 වෙනි ගණන්ම හදන්නම්. හරි ඕක මේ 14 වෙනි ගණන් බලන්න. ඕක 14 වෙනි ගණන් හදන්න පුළුවන් කොහොමද නිකන් හිතලා බලන්න. කට්ටියට හදන්න පුළුවන් ක්‍රමයක් මතක් වෙනවද කියලා. මෙහෙම මේ තව එකක් කියන්න ඕනේ, ලොජික් වල දේවල් රියල් වලට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒ කියන්නේ ලොජික් වල බලන දේවල් රියල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ලොජික් වල අපි කතා කරමු ප්‍රූෆ් කියන දේවල්. මේ අර ඔය අපේ එක ෆෝල්ඩ් එක තියෙනවා UV ශනිවිරත්න කියලා සයිකනික පොත. ඒ පොතේ ඒ මුල්ම චැප්ටර් එකට දීලා තියෙනවා මේ ප්‍රූෆ් ටික. ඒ කියන්නේ මැතමැටිකල් ඉන්ඩක්ෂන් ඒව දීලා තියෙනවා. ඒත් වගේ දීලා තියෙන හින්දා අපිට මේ අපිට මෙතන ඉඳත් කියලා නැහැනේ මේ 14 වෙනි ගානේ mn කියන්නේ z වල නිකිලයක් වෙන mn කියන්නේ නිකිලයක් වෙනවා නම් amn කියන එක සමාන am + n කියන එක axioms වලින්ම විතරක් ප්‍රූව් කරන්න කියලා අපිට එතන කියලා නැති හින්දා අපිට එතන හදන්න පුළුවන් මේ mathematical induction වල මතක නම් අර mn කියලා විචල්යන් දෙකක් තියෙද්දී අපි සාධනයක් කරා. ඒ වගේ principle මේ මෙතඩ් එකක් තියෙනවා. ඒ වගේ එකක් අවම හදන්න. ආන් ඒ මෙතඩ් එක හදන්න පුළුවන්. ඒ කියන්නේ m සමානයි 1යි n සමානයි 1යි කියන පළවෙනි අවස්ථාව අරගෙන උතන හදනවා. එතකොට n කියන්නේ මෙතන නිකිලයක් හින්ද නිකිලෙහිඳ බිඳුවක් ගන්න ඕනේ. එතකොට m n බිඳුව දෙකටම බිඳුව සමාන කරලා හදන්න පුළුවන්. අවුලක් යන්නේ නැහැ. ඊට පස්සේ m එක බිඳු වෙනකොට n එක බිඳු වෙනකොට එහෙම උත්තර ටික එනවා. ඊට පස්සේ m n කියන දෙකම ධන වෙනකොට ඒ කියන්නේ දන්නේ කියලා සඳහා වෙනම සාධනය කරනවා. ඍණ නිකිල වලට එතනින් අපෝහණයක් අපිට කරගන්න පුළුවන්. හරි ඒකම සාධනය කරන්න යන්නේ. ඒක සාධනය කරගන්න කට්ටිය ඒ කරන විදිහ තමයි කිව්වේ. ඊට පස්සේ 15 වෙනි ගානට ගියොත් එහෙම if ab not equal to 0 then and n is an element of integers then ab power n equal to an a power n and b power n. ඒ කියන්නේ මොකද්ද? එන්න මේකනේ දීලා තියෙන්නේ AB කියන දෙක බිඳුවට සමානයි N කියන එකත් නිකලයක්. N කියන එක නිකලයක් වෙනකොට මේගොල්ලෝ අපිට කියනවා AB වල N වෙනි බලය සමාන වෙනවා ANBN කියන එකට. ඕකනේ තියෙන්නේ. ඕක අපිට ඕන නම් ගණිත අභ්‍යවහනේ දාගෙන සාධනය කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ N සමානයි බිඳුවට ඉස්සෙල්ලාම සාධනය කරන්න මොනවා වුණත් ඊටසේ n ධනණි කියලා වෙනකොට ඒ කියන්නේ එක ඇතුළු එකට වඩා වැඩි සියලුම ධනණි කියලා සඳහා වෙනම සාධනය කරලා පෙන්නනවා. කේස් 2 එක යටතේ කේස් 1 එක n සමානයි බිඳුව කේස් 2 කියන එක ධනණි කියලා සඳහා ප්‍රූව් කරනවා ගණිත අභ්‍යවහනය භාවිතා කරලා. කේස් 3 එක n කියන්නේ ඍණ සංඛ්‍යාවක් වෙනකොට කියලා ධනණි කියලා සඳහා අපෝහණය අපි සාධනය කරපු එකෙන් අපෝහණයක් ගන්නවා ඍණණි කියලා සඳහා. හරිද? එහෙම දිගට යන්නේ නැතුව අපිට නිකන් normal ලෝ ඩෙෆිනිෂන් එකක් දීලා තියෙන පාවිච්චි කරලා හදන්න පුළුවන් ඔය ගන්න. අපි ඩෙෆිනිෂන් එකක් පාවිච්චි කරලා හදුවොත් කොහොමද හදන්නේ කියලා බලමු. ඩෙෆිනිෂන් එකෙන් මම හදන්නම්. මම ඉස්සෙල්ලම කෝකට කොහොම කරත් n සමානයි බිංදුව කියන එකට මම ප්‍රූව් කරන් ඉන්නම්. හරිද? n සමානයි බිංදුව කියන එකට ප්‍රූව් කරන්න අවශ්‍ය වෙනවා ඩෙෆිනිෂන් එකක් ගත්තා. n සමානයි බිංදුව. n සමානයි බිංදු වෙනකොට n සමානයි බිංදු වෙනකොට මට මොකද කියන්න බුල? an a වල sorry a වල b a b වල බිංදු වෙනි බලය සමානයි a වල බිංදු වෙනි බලය වැඩි කිරීම b වල බිංදු වෙනි බලය
AB වල බිංදුවිනි බලය කියන්නේ මොකද්ද? AB කියන්නේ බිංදුව නොවනවා නම් බිංදුව නොවන ඕනෑම සංඛ්‍යාවක බිංදුවිනි බලය එකයි. එක වැඩි කිරීම එක මේක උත්තරේ සමාන වෙන්නේ එකයි. අපිට ලියන්න පුළුවන් මෙතන therefore එම නිසා කියන්නේ therefore නේ therefore this is true for n equal to 0. ඒ කියන්නේ this is true for n equal to 0 කියලා අපි ලියන්න පුළුවන්. ඒ කියන්නේ n සමාන බින්දු වෙනකොට මේක සත්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ අපි මං ගන්නවා n කියන්නේ ධන නිහිලයක් වෙනකොට. When in මෙහෙම ලියන්න when n is an element of z plus දාන්නේ හරිද? z නෙවෙයි z plus. ඒ කියන්නේ ධන නිහිල සඳහාම සාධනයක් ගන්න. අපිට ඔතන ධන නිහිල සඳහා ඩෙෆිනිෂන් එක මොකද්ද ගන්න පුළුවන්? අපිට අර ඩෙෆිනිෂන් 5 කියලා ඔතන දීලා ඇති. ඒ ඩෙෆිනිෂන් sorry ඩෙෆිනිෂන් 4 කියලා axioms වල. ඒකට පොඩ්ඩක් ගියොත් එහෙම එතන තියෙනවා නේද? an කියන එක සමාන කරලා a වතාවක් an ඍණ එක කියලා. මට ඔන්න ඔය තරකින් මට ගන්න පුළුවන්. AB වල n වෙනි බලය කියන එක මට සමාන කරන්න පුළුවන් AB වතාවක් AB වල n ඍණ එක වෙනි බලය. හරිද? මට ඕක ආපහු ලියන්න පුළුවන් කොහොමද? AB වතාවක් AB n ඍණ එක වෙනි බලය ලියන්න පුළුවන් AB වතාවක් ඒකින් එකක් අඩු කරලා AB වල n ඍණ දෙවෙනි බලය. හරි ඔන්න ඕක ගන්න සමානයි. ඊළඟට ඕක දිගටම අපිට ගන්න පුළුවන් AB වතාවක් කොහම හෝ දිගටම යනවා. හරිද? AB වල ගුණිතයක් වෙනවා දිගටම. එතකොට අන්තිමට AB වෙනකන් එනවා. මෙතන A කියන ඒවා කොච්චරක් තියෙනවද ඇත්තටම? N ප්‍රමාණයක් තියෙනවා මම A කියන ඒවා එක ළඟට ගන්නවා. වැඩි කිරීම b කියන එක ළඟට ගත්තොත් ඕකේ මට ලියන්න පුළුවන් කොහොමද? a වල n වෙනි බලය වැඩි කිරීම b වල n වෙනි බලය n ධන නිගලයක් සඳහා ඔය විදිහට අපිට සාධනය කරන්න පුළුවන්. හරි, ඔතන ප්‍රශ්නයක් නැහැ නිකාට. ඊළඟට අපි කොහොමද n කියන එක ඍණ නිගලයක් සඳහා සාධනය කරන්නේ? ඍණ නිගලයක් සඳහා සාධනය කරනකොට මම මෙහෙම වැඩක් කරන්නම්. n කියන එක ඍණ වෙනකොට n කියන එක කේස් 3 එක හරියද? කේස් 3 n කියන එක ඍණ නිකලයක් වෙනකොට මම n සමාන කරනවා ඍණ m කියලා එක්කෙනෙක්ට. ඍණ m m කියන්නේ ඇත්තටම මෙතනදී m කියන්නේ ධන නිකලයක් හරියද? m කියන්නේ ධන නිකලයක්. එතකොට මේක ඉම්ප්ලයිස් කරන්න මොකටද? m සමානයි ඍණ n කියන එකට ඔතනදී ඉම්ප්ලයිස් වෙනවා. මෙතන තියෙන ඍණ m සමානයි ඍණ n කියන එකට ඉම්ප්ලයිස් වෙනවා. එතන මට කරන්න පුළුවන් කොහමද ඔබ? ඕක මට ඕනනම් ගන්න පුළුවන් මෙහෙම AB n n බලය තියෙනකොට නෑ මේක ඇත්තට මේ m සමාන ඍණ n කියන එක මට අවශ්‍ය නෑ. ආපහු නැත්තම් සාධනය කරන්න ඕනේ නෑ. අතරින් අපෝහණය කරන එක නිකන් හරි. මෙහෙම කරන්න පුළුවන් AB n වෙනකොට මම දානවා ඍණ m කියන එක. AB වල ඍණ m වෙනි බලය මට ඩෙෆිනිෂන් එකෙන් දීලා තියෙනවා. A වල ඍණ n වෙනි බලය සමානයි A වල ඍණ 1 වෙනි බලයේ ඒ සම්පූර්ණ එකේ ආපහු n වෙනි බලය කියලා. හරි, ඕකෙන් මම ලියනවා මෙහෙම එකක්. AB minus 1 මේක m කියලා ලියනවා. හරි, ඔතනදී මට මොකද්ද කරන්න පුළුවන්? මට AB minus 1 කියන එක දෙපැත්තට ආපහු කඩන්න පුළුවන්. උතන මම තියරියක් සාධනය කරා නේද? උතන සාධනය කළදී ප්‍රූෆ් එකක් බලන්න එහා පැත්තේ 13 වෙනි එක. හරිද? එක්සැම්පල් 3 එකේ 13 යට සාධනය කරලා තියෙන්න ඕනේ ඔකලේ. يعني මෙතන සාධනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕක AB වල සම්පූර්ණ එකේ ඍණ 1 වෙනි බලය සමානයි A වල ඍණ 1 වෙනි බලය වතාවක් B වල ඍණ 1 වෙනි බලය කියන එකක් තියෙනවා. අන්න ඒකෙන් මට මම මෙතනට ගන්නවා. හරිද? මෙතන දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේකත් සාධනය කරලා පෙන්වන්න ඕනේද කියලා. හරිද?
මේක ඇත්තරම සාධනය කරලා පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක සාධනය කරලා පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ කියන්නේ මේ දැන් අපේ ගානේ මූලික දේ වෙන්නේ ඔය AN සමානයි AB වල NN බලය සමානයි ANBN කියලා එක පෙන්වන්නේ. ඒක කේස් තුනක් යටතේ හදන සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගානක්. ඒ ලොකු ගාන ඇතුලේ A ඍණ එක B ඍණ එක කියන එක අපිට ඇත්තටම පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ ගානට සාපේක්ෂව ඕක හදන්න ගියොත් තවත් ගාන දික් වෙනවා. ලොකු ගානක් වෙනවා. ඒ වගේ අවස්ථාවල ඕක පෙන්වීම අනිවාර්ය වෙන්නේ නැහැ. හරිද? එතකොට මට ආපහු මේකෙන්ම ගන්න පුළුවන් ඔතන අර කලින් ඒ කියන්නේ මම ඔතන 14 වෙනි ගානනේ. 14 නෙමෙයි sorry. 14 නෙමෙයි මම අර මේකෙන් ගත්තනේ මොකෙන්ද? 15 වෙනි ගානෙම මම දරණි කියලා සඳහා මේ ගානෙම දරණි කියලා සඳහා සාධනය කරුවේ මට ලියන්න බං කොහොමද? ඒවල ඍණ 1 m වෙනි බලේ b වල ඍණ 1 m වෙනි බලේ කියලා මට ඔක ලියන්න පුළුවන්. හරිද? ඔතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මට අර දීලා තියෙන ඩෙෆිනිෂන් එකේම අනිත් පැත්තේ ඒ කියන්නේ ඒවල ඍණ m වෙනි බලේ සමානයි ඒවල ඍණ 1වත් ඍණ 1 එනි බලේ දැම්මනම් මට මෙතන ලියන්න පුළුවන් ඒවල ඍණ m බලය වතාවක් b වල ඍණ m බලය කියලා. එතකොට මේක මොකටද සමාන වෙන්නේ? ඍණ m කියන්නේ n කියලා නෙමං ගත්තේ. a වල n වෙනි බලය වතාවක් b වල n වෙනි බලය. හරි? හරි. මම එනවා මේ example 3 කෙනේ කියෙම 3 වෙනි ගාන හදන්න ගන්නම්. 3 වෙනි ගානේ තියෙන්නේ මොකද්ද? ඍණ වතාවක් මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා ඒගොල්ලෝ. ඍණ වතාවක් a ධන b සමානයි ඍණ a ධන ඍණ b කියලා එකක් තමයි දීලා තියෙන්නේ. ඔන්න ඔකනේ දීලා තියෙන්නේ. ඔක්කොම අපි සාධනය කරන්නේ. හරි. මම මෙහෙම ගන්නම්. ඔක්කො කොහොමද සාධනය කරන්නේ? දැන් මෙහෙම ඔක්කොටම ඉස්සෙල්ලා මෙහෙම දන්න. අපි දන්න ඇක්සියම්ස් වලින් තමයි ඔක සාධනය කරන්න ඕනේ. හරි. දන්න ඇක්සියම්ස් වලින් සාධනය කරනකොට අපි දන්න දේවල් මොනවාද? ප්‍රධාන දේවල් අපි දන්නවා. ඇසෝ ඇත්තටම මතන ඔය වගේ එකක් සාධනය කරනකට වුණත් අර ඇසෝසියේටිව් ලෝ, ඩෙන්ටිටි ලෝ කියන ඒවායින් sorry ඩෙන්ටිටි ලෝ වැදගත් වෙනවා. ඇසෝසියේටිව් ලෝ, කොමියුටේටිව් ලෝ, ක්ලෝස් ඇන්ඩ් ඇඩිෂන් ඒ වගේම තමයි මල්ටිප්ලිකේෂන් එකට අදාළ ක්ලෝස් ඇන්ඩ් මල්ටිප්ලිකේෂන් එකේ ඇසෝසියේටිව් කොමියුටේටිව් අර අන්තිමට අපි කතා කරන ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක ඇත්තටම ගාන පටන් ගන්න වැදගත් වෙන්නේ නැහැ. සමහරක් වෙලා ගොඩ වෙලාවට ගාන පටන් ගන්න වැදගත් වෙන්නේ නැහැ. එතකොට ගාන පටන් ගන්න ඒක වැදගත් වෙන්නේ නැති හින්දා අපි බලන්න ඕනේ එක්ක මල්ටිප්ලිකේෂන් ඉන්වර්ස් හරි ඩෙන්ටිටි එකෙන් හරි නැත්නම් ඇඩිටිව් ඩෙන්ටිටි ඉන්වර්ස් ඔන්න ඔය දෙ හතරෙන් මොකක්ද මෙතනට ගන්න පුළුවන් කියලා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. අන්න ඒ හතරෙන් තමයි සාමාන්‍ය මේ ඕඩර් ඩෙක්ස් ඇක්සියම්ස් වල ඒ කියන්නේ ෆීල්ඩ් ඇක්සියම් නම් ෆීල්ඩ් ඇක්සියම් වල ගානක් දුන්නට පස්සේ අපිට හදන්න පුළුවන්. ওই වගේ ගානක් දුන්නට පස්සේ අපිට හදන්න ගොඩක් වෙලාවට හිතන්න ගන්න ඕනේ අන්න ඒ වගේ පොයින්ට් ඇක්සියම් එකක් කල්ලලා. නැත්තම් ගාන හදන්න පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ ඇක්සියම්ස් ඔක්කොම හිත හිතින් ඉන්නකොත් වැඩේ අවුල් යනවා. අරමයි පොඩ්ඩක් හිතුවනම් හරි. දැන් මෙතන තියෙන්නේ මොකක් වගේ එකක්ද? ඍණ කතන්දරයක් තියෙනවනේ. ඍණ කතන්දරයක් තියෙද්දි කොහොමද හදන්නේ? දැන් අපේ ඍණ කතාව වෙන්නේ මොන අවස්ථාවලද? ඇඩිටිව් එකේදීනේ. ඇඩිටිව් ඩෙන්ටිටි එක ගත්තට පස්සේ ඇඩිටිව් ඩෙන්ටිටි එකේ සරි ඇඩිටිව් ඇඩිටිව් නෙමෙයි ඇඩිටිව් ඉන්වර්ස් එක ගත්තට පස්සේ ඇඩිටිව් ඉන්වර්ස් එකේදී අපි ඍණ කතාවක් කරනවා නේ. يعني a plus ඍණ a සමානයි බිංදුවයි. ඔන්න ඕකනේ ඇඩිටිව් ඉන්වර්ස් එකේදී කතාව වෙන්නේ. මෙතන මට ඒ වගේ තර්කයක් ගන්න බුණා. මොකද ඍණ තියෙන හින්දා මම ඇඩිටිව් ඉන්වර්ස් එකක් ගන්නවා. මෙතන මොකද්ද මම ඇඩිටිව් ඉන්වර්ස් එකක් ගන්නෙ? මම පොඩ්ඩක් කල්පනා කරලා මම මෙහෙම ගන්නම්. හරි a plus b කියන එකේ ඇඩිටිව් ඉන්වර්ස් එක minus ab කියන විදිහට මම ගන්නම්. a plus b කියන එකේ additive inverse එක තමයි මම වරහණක් දා ගන්නවා. subtraction එක ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මාර ඒකත් additive inverse එක මේ අර addition එක විදිහටම අපි ලියන හින්දා subtraction එකත් මම additive එකේදී plus mark එක එළියෙන් දාලා මේ විදිහට ලියනවා. හරිද? සමානයි මේක බිංදුවයි. මෙතන කාටවත් ප්‍රශ්නයක් නෑනේ. උතරම ලියලා තියෙන්නේ additive inverse එක. හරිද? ඕනනම් මෙතනින් මේ හේතුව ලියන්න පුළුවන්. මෙතන ලොජික් වල වගේ රියල් වලට නම් හේතුව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද උදේසෙත් මේ දැම්මේ නැහැ නේද එච්චර මේ රියල් ගණන් හදනකොට හේතු දැම්මේ නැහැ නේද?
මට මතක විදිහට නම් උදේසේ රියල් ගණන් මේ වගේ ගණන් හදනවට හේතු දාන්නේ නැහැ සර්. ඒ හින්දා සර්ට ඒ හේතු අවශ්‍ය නැහැ ගාන හැදෙන හැටි වනේ. Tamanට අවශ්‍යම නම් ඉතින් සැකයක් වගේ තියෙන නම් හේතුව දාන්න මෙතන attitude identity එකෙන් තමයි හදලා තියෙන්නේ. හරි. ඊට පස්සේ attitude identity හදලා තියෙනවා මම ගන්නම් මෙහෙම. අට දැන් ඍණ ඒ කියන එක අවශ්‍යයිනේ. මම දෙපැත්තම ඍණ ඒ කියන එක දාගන්නවා. මම ඍණ ඒ කියන එක දාගත්තොත් ඍණ ඒ කියන එක ඉස්සරහින් දාගන්නවා. එතක ලේසියි මට. plus ඔන්න මෙතනින් මම මෙහෙම දාගන්න පුළුවන් associative law එකක් කියන්නේ මොකදනේ ටට දිගට ඇදෙන ඔක්කොම ලෝ ටික දාලා ලියන්න ගියොත් a plus b සමානයි minus a plus 0. හරි ඔන්න ඕක තියෙනවා. මම මෙතනින් පොඩ්ඩක් දකුණු පැත්ත ඔය විදිහට මම ඉස්සරහට පොඩ්ඩක් අරන් ගිහලා මම වම් පැත්ත සුළු කරගන්නම්. මම මෙතනින් associative law දානවා. associative law දාලා මට මොකද්ද කරන්න පුළුවන්? මං ගන්නවා ඍණ a එකත් එක්ක a ධන b එක ගන්නවා. ඒකට ආපහු associative law එක දාලා ඒ කියන්නේ එකපාර associative law එක දෙපැත්තම දාගන්නාම මේක මට ලේසි පොඩ්ඩක් ඒකයි. ඍණ a plus a plus b plus minus a plus b සමානයි ඍණ a plus බින්දු. ඔතන මම ඇත්තටම කරලා තියෙන්නේ associative law එක දෙපාරක් දාලා. හරිද? associative law එක දෙපාරක් දාලා කියන්නේ SLM associative law එක දාලා minus a plus a plus b කියන එක එක ළඟට ගන්නවා. ඊට පස්සේ minus a එකයි a එකයි එක ළඟට ගන්න. ආපහු a දාපු ගත්ත ප්‍රකාශයට ආපහු associative law එක දානවා. දෙපාරක් associative law එක දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ මට මොකද්ද කරන්න පුළුවන්? මෙතනින් මට එනවා ඇත්තටම මම මේ පැත්ත අපම වම් පැත්ත මම තාම සුළු කර ගන්නවා. වම් පැත්තම සුළු කරගද්දි මට මෙතනින් ගන්න පුළුවන් a plus minus a කියන්නේ බිංදුවයි additive inverse එකෙන්. අද මේක වරහන් ඇතුලේ මම දා ගන්නම්. b plus minus a plus b ඇචින a plus බින්දු. හරිද? ඕකනේ තියෙන්නේ. දැන් මෙතනින් පස්සේ ආවට පස්සේ මම additive identity එක පාවිච්චි ගන්න. additive identity පාවිච්චි කළා. plus b. මෙතන මොකද්ද උත්තරේ එන්නේ? ඍණ a කියන එක එනවා. හරිද? ඔතනට ආවට පස්සේ මට ආපහු දෙපැත්තට මම එකතු කරනවා ඍණ b කියන එක. ඍණ b කියන එක මම දෙපැත්තටම එකතු කරනවා. මොකද මම ඍණ b කියන එක එකතු කරලා මට ඍණ b කියන එකක් දකුණු පැත්තට අවශ්‍ය වෙනවානේ. මම ඍණ b කියන එක එකතු කරනවා මට නිකන් අදහසක් තියෙනවා මෙතන associative law එක දාලා පොඩ්ඩක් identity inverse එකෙන් additive inverse එකෙන් b කියන එක අයින් කරගන්න පුළුවන් කියලා. මම b ගත්තොත් ඍණ a plus b අනන්තම වරහන වැහැව්වා ඍණ a plus sorry මට ඔන්න මේක ඉස්සරහින්ම දාගන්න එක මට ලේසි. හරි මං ඉස්සරහටමනේ දැම්මේ දෙපැත්තෙන් මං ඉස්සරහට කොකටත් කියලා දාගන්නවා. ඍණ b plus ඍණ a අනේ ඕක තමයි තියෙන්නේ. මට ඉඩ නැති නිසා මං පොඩ්ඩක් මොල් ටික මකන්නම්. මේක අවශ්‍ය නැහැ කාටවත්. මම සම්පූර්ණයෙන් අයින් කරලා දාන්නම්. හරි. ඕකනේ තිබ්බේ. දැන් මට ඒ කලින් ගත්ත පියවරට මට associative law එක දාලා b කියන එක එක ළඟට ගන්න පුළුවන්. ඍණ b සහ b කියන එක. ඍණ b plus b plus වරහන් ඇතුලේ ඍණ a ධන b සමානයි. මොකක්ද දෙන්නේ? තියෙන්නේ plus b සමාන ඍණ b plus minus a. හරිද? මේකෙන් මට ඊගා පියවර ගන්න බලමු මොකද b plus minus b කියන්නේ බිංදුවයි additive inverse.
මයිනස් ඒ තියෙන්නේ මෙතන. ඊපස්සේ මෙතනින් ආවට පස්සේ මට ඇඩිටිව් ඩෙන්ටිටි එක දාලා ලියන්න පුළුවන් මයිනස් ඒ ප්ලස් බී සමානයි මයිනස් බී ප්ලස් මයිනස් ඒ. ඕන්න මෙතනට කොමියුටේටිව් එක දාලා දකුණු පැත්ත මට මාරු කරලා ගාන තියෙන විදිහට ලියන්න පුළුවන් ඒ ප්ලස් බී සමානයි මයිනස් ඒ ප්ලස් මයිනස් බී කියලා. ඔතන ප්‍රශ්නයක් තියෙනවා කාට හරි ගාන හද පිළි. නැති වැදෙන කට්ටිය මේ දාන්න දේවල්. හරි. අපි එමු ordered axioms වලට. ordered axioms වලට ආවොත් එහෙම ordered axioms වල මොනවද තියෙන්නේ? මේකොල්ල කියන ordered axioms වල r has a order, ඒ කියන්නේ order එකක් කියලා greater than sign එක තියෙනවා. ඒ කියන්නේ greater than මේක මොකද කියන්නේ මේ less than කියන්නේ less than sign එක තියෙනවා satisfying the following කියලා. හරි. order එක මේ විදිහට order එකක් තමයි මේකොල්ල කතා වෙන්නේ. බැලුවොත් එහෙම මොකක්ද තියෙන්නේ? මේකොල්ල axiom එක දෙනවා for all a b in r exactly one of A equal B, A is less than B, B is less than A holds. एक ट्राइकोटोमी एक्सियम में क्या लगी है ना? ये मुहाद्दी। ये गलो किए ने कली वोट्टे हैं माँ। ये गलो मिन्ने में हमें करता है क्या ना? ट्राइकोटोमी एक्सियम में क्या यानी ओर्डर एक्सियम से लो पहले भी नहीं एक्सियम में का एक ही नाम था मैं ट्राइकोटोमी एक्सियम क्या लगी है ना? एक ए एक्सियम में क्या यानी ए बी के ला एलिमेंट्स दाती बहुत तात्विक संख्या को लगे එක්කෝ ඒ සමානයි b වෙනවා හරිද නැත්නම් a කුඩයි b වෙනවා නැත්නම් a විශාලයි සාමාන්‍යයෙන් ඕඩර්ඩ් එක අර්ථ දක්වන්නේ අර පැත්තර මිහින්ද මම මේක පොඩ්ඩක් වෙනස් කරන්න b විශාලයි a වෙනවා ඔන්න ඔය තර්ක ටික තමයි මේකලු කියන්නේ ට්‍රයිකොටොමි ඇක්සියම් එකෙන් වෙනවා කියලා කියන්නේ හරි ඊට පස්සේ තියෙනවා අනිත් ඇක්සියම් එක තමයි ට්‍රාන්සිටිවිටි ඇක්සියම් එක ට්‍රාන්සිටිවිටි කියන්නේ මොකද්ද ट्रांसिटिविटी කියලා කියන්නේ एबीसी කියලා එලිමන්ට්ස් තුනක් තියෙනකොට එකක් තියෙනවා a කුඩයි b අනිත් එක තියෙනවා b කුඩයි c වෙනවනම් a n මෙන්න මේ ඇන්ඩුලිමන් සම්බන්ධ කරොත් a is less than b n b is less than c මෙන්න මේක ඉම්ප්ලයිස් වෙනවා a is less than c මේක නිකන් ට්‍රාන්සිටිවිටි එක කියනත් එක්ක නිකන් මතක් වෙන්න ඕන මොකද්ද ලොජික් වල රිලේෂන් එකක් කතා කරද්දී රිලේෂන් එකක් ට්‍රාන්සිටිව් වෙනවා කියලා අපි කියනවා මෙන්න මේ වගේ දෙයක් වෙනවා නම් මොන වගේ දෙයක්ද AR B implies sorry AR B and BR C implies AR C කියන එක. ඒ වගේ වෙනවා නම් කියනනේ ඒ වගේම දෙයක් තමයි මෙතන තලා තියෙන්නේ. A කුඩයි B and B කුඩයි C implies වෙන්නේ A කුඩයි C කියන එක. ඒක transitivity axiom එකට මේකවල දීලා තියෙනවා. real වලදී. හරි. ඊගාට තව axioms දෙකක් තියෙනවා. ඒ axioms දෙකේ වැඩි يعني ප්‍රසිද්ධ නැහැ කියන්නේ වැඩි ගණන් ගැනෙන්නේ ටිකක්. හරිද? operations with addition ऑपरेशन विथ एडिशन के एक्सियम में मुख्य है। ऑपरेशन विथ एडिशन के अन्य ए कुड़ाई बी के लिए का तीव्र बहुत एक अन्य ए बी सी के ला एलिमेंट तो ना तीव्र बहुत ए कुड़ाई बी ना मेक इम्प्लाइज करना ए प्लस सी कुड़ाई बी प्लस सी के ने का ऐसे ऑपरेशन इन एडिशन के अन्य क्या अन्य एकम समान एकम आगे एक तेपत्तर में कतु कर हम ඒකෙන් අසමානතාවය ලකුණු වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔන්න ඕක තමයි ඔපරේෂන් විත් ඇඩිෂන් කියලා එක්සියම් එකක් විදිහට ඒගොල්ලෝ දෙන්නේ. අසමානතාවය දෙපැත්තටම එකම සමාන අගයක් එකතු කරොත් ඒකේ වැලියු එක ඒ කියන්නේ අසමානතාවය ලකුණ මාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අසමානතාවය මාරු වෙන්නේ නැහැ. හරි. අනිත් එක තමයි ඔපරේෂන් විත් මල්ටිප්ලිකේෂන්. මෙන්න මෙතන මල්ටි මේක මතක තියාගන්න පොඩ්ඩක් ඔපරේෂන් විත් මල්ටිප්ලිකේෂන් නේ මේගොල්ලෝ අර්ථ දක්වන්නේ ABC කියලා තාත්වික සංඛ්‍යා තුනක් තියෙනවා. AB කිය A විශාලයි A කුඩයි B වෙනකොට and end එකක් තියෙනවා හරිද and c විශාලයි බිංදු වෙනකොට මම බිංදුව ලියලා c දාන්න බිංදුව විශාලයි c වෙනකොට හරිද බිංදුව විශාලයි c වෙනකොට මේකෙන් ඉම්ප්ලයිස් වෙනවා a වැඩි කිරීම c කුඩයි b වැඩි කිරීම c අනිවාර්යෙන් මතක තියාගන්න මේ c විශාලයි බිංදුව කියන එක අනිවාර්යයි මොකද ඔය ඔපරේෂන් විත් මල්ටිප්ලිකේෂන් කියන axiom එක පාවිච්චි කරලා ගණන් හදනවා නම් අනිවාර්යයෙන්ම අපි වැඩි කරන්න ඕනේ ධන සංඛ්‍යාවකින් විතරයි. ඒ කියන්නේ හිතන්නකෝ අපිට ගණනක මෙහෙම එකක් එනවා. අපිට ගන්න තියෙන c කියන එක ඍණ සංඛ්‍යාවක් කියලා.
අපි එතකොට සී කියන එක දනට හරවනවා. සී කියන එක කුඩයි බිංදුව නම් ඍණ එකෙන් දෙපැත්තම වැඩි කරාට පස්සේ අපි දන්න දෙයක් ඒක ඩෙෆිනිෂන් එකක් විදිහට මේකට දීලා තියෙනවා මං හිතන්නේ. ඍණ එකෙන් දෙපැත්තම වැඩි කරාට පස්සේ මේකේ ලකුණු මාරු වෙනවානේ අසමානතාවය. ඒ කියන්නේ ඍණ සී කියන එක විශාලයි බිංදුවයි. එතකොට මේ විදිහ ඍණ සී කියන එක බිංදුවට විශාල වෙන විදිහට හදාගෙන එතනින් පස්සේ තමයි දෙපැත්තම වැඩි කරන එකක් කරන්න ඕනේ. හරිද? ඩෙෆිනිෂන්ස් ටික තොර හරි ඇක්සියම් ටික යස් ඩෙෆිනිෂන් දෙනවා මේ කොල්ලෝ ඩෙෆිනිෂන්ස් කට්ටි පොට ටියුට දෙනවා බලා ගන්න b විශාලයි a කියන එක සමානයි කියලා කියනවා a කුඩයි b කියන එකට ඒක අපි දන්න දෙයක් නේ එහෙනම් තමයි a කුඩයි හෝ සමානයි b කියන එකෙන් අදහස් වෙන්නේ එක්කෝ a කුඩයි b නැත්නම් a සමානයි b කියන එක above follows that a not equal to b is either a කුඩයි b o ඒ කියන්නේ either a is less than b o a is greater than b ඒ කියන්නේ a අසමානයි b කියලා තිබ්බොත් ඒ කියන්නේ මොකක් හරි logical expression එකක් අපි හදාගෙනකොට එහෙම negation එක ගත්තට පස්සේ මොකක් හරි a සමානයි b කියලා ආව හිතන්නකො එතකොට අපිට ඔක ලියන්න පුළුවන් a කුඩයි b o a විශාලයි b කියන එක හරි ඒක තමයි ඒකළු දීලා තියෙන්නේ ඊට පස්සේ ගත්තොත් ඩෙෆිනිෂන් එක දිලා තියෙන ඇබ්සලූට් වැලියු එකට ඇබ්සලූට් වැලියු කියන්නේ මාපාංක ගැන සඳහා ඩෙෆිනිෂන් එක. ඒ කියන්නේ අපි දන්න දේ මාපාංක a කියන එකක් ගත්තොත් මාපාංක a කියන එක මාපාංක a කියන එක ගත්තොත් මාපාංක a කියන එක අපි ලියන්න පුළුවන් කොහොමද? මාපාංක a සමානයි a කියලා ලියන්න පුළුවන් ධන a කියන එක a විශාලයි හෝ සමානයි බිංදුව වෙනවා. මෙතන මයිනස් a කියන එක කියනවා a කුඩයි හෝ සමාන a කුඩයි බිංදුව වෙනවනම් ඔන්න ඔක තමයි ඩෙෆිනිෂන් එක විදිහට ඒකළු දීලා තියෙන්නේ ඇබ්සලියුට් වැලියු වල. හරි එක්සැම්පල්ස් තියෙනවා ඊගාවට. ඔගේ එක්සැම්පල් ටික කට්ටිය කරන්න ඇති නෝකෙ මේ සමහරක් දිගට හදලා තිබ්බොත් හත් වෙනි එක හරිද? හත් වෙනි එක ඇත්තට ලොකුවට දිගකට දඟලගෙන හදා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මං හදන්නම් සාමාන්‍යයෙන් පියවර ඒ කියන්නේ පේලි 10ක් විතර ඇද්දී ඔක හදන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු දිග පියවරක් නෙමෙයි. ලේසියෙන් හදන්න පුළුවන් එකක් හරි ඔක. මං ගන්නම්කෝ ඒක දීලා තියෙනවා a කුඩයි r මාපාංක මෙහෙම කරන්න තියෙන්නේ මාපාංක a කුඩයි හෝ සමානයි r වෙද්දී මේක බයි කන්ඩිෂනල් එකක් දාලා if and only if minus r කුඩයි හෝ සමානයි a r ඔන්න ඕකනේ දීලා තියෙන්නේ. හරි ඕක දුන්නට පස්සේ කොහොමද අපිට කරන්න පුළුවන්? මම මෙහෙම ගත්තොත් මම ඇසම් කරනවා x sorry මේ මාපාංක a කියන එක මම ඉස්සෙල්ලම පළවෙනියටම ඒ කියන්නේ මම මේ පැත්තට යන්නේ දකුණු පැත්තට වම් පැත්තේ ඉඳන් මම දකුණු පැත්තට සාධනය කරනවා. ඒක තමයි මම ඇසම් කරන්නේ. ඇසියම් a කුඩයි හෝ සමානයි r ඔන්න ඔක තමයි මම ඇසම් කරන්න පළවෙනි එක. ඔතන ඇසම් කරනත් එක්ක මට තව එකක් කියන්න පුළුවන් n. මෙතන අනිවාර්යෙන් r කියන එක මොකක්ද වෙන්න ඕනේ? r කියන එක බිංදුවට වැඩි වෙන්න ඕනේ. හේතුව මොකද්ද? r බිංදුවට වැඩි වෙන්නම ඕනේ හේතුවක් තියෙනවා. මොකද බිංදුවට සමාන වෙන්න පුළුවන් r ධනාගයක් වෙන්න ඕනේ හේතුව තමයි. මොකද a කියන්නේ මාපාංක a ගත්තට පස්සේ a කියන්නේ ඍණාගයක් වුණත් ධනාගයක් වුණත් අනිවාර්යයෙන්ම a-ගේ මාපාංකය ධනාගයක්නේ. එතකොට r කියන එක ඍණ වුණොත් එහෙම ඍණ 5 වගේ වුණොත් ඍණ 5ට වඩා මාපාංකයක් කුඩා වෙන්න බෑනේ. ඒක සම්පූර්ණයෙන් වැරදි නේ. හින්දා r කියන එක අනිවාර්යෙන් විශාලයි හෝ සමානයි බිංදුව කියන එක වෙනවාමයි. ඔක හරියනම් ගත්තොත් විශාලයි බිංදුව තමයි හරියන්නේ. හරිද? මොකද සමාන බිංදු අවස්ථාව දැම්මොත් ඔක වරදිනවා පොඩ්ඩක්. r විශාලයි බිංදුව වෙන උන අනිවාර්යයි. හරි. ඔහොම කිව්වොත් එහෙම මම මේක ඇසියුම් කරලා මං හදනවා දකුණු පැත්තට පන් යන්න. හරි. අපි අර්ථ දැක්වීමෙන් දන්නා මාපාංකේ මට මාපාංක a කියන එක if නම් ලියන්නම් මෙහෙම if a කියන එක විශාලයි හෝ සමානයි බිංදුව වෙනවා.
ඒ කියනක විශාලය හෝ සමානයි බිඳුව වෙනවා. එතකොට අපිට ලෙකින් ඉම්පලේෂන් මොකද්ද? මාපාංක ඒ සමානයි ඒ වෙනවා නේ. ඕක ප්‍රශ්නයක් නෑනේ. මාපාංක ඒ සමානයි ඒ වෙනවා. එතකොට අපිට ඒත් එක්කම ලියන්න පුළුවන් මාපාංක ඒ සමානයි ඒ වෙනවා නම් ඒ කුඩයි r කියන එක යනවනේ මෙතන. ප්‍රශ්නයක් නෑනේ. ඉම්ප්ලයිස් මේක ඉම්ප්ලයිස් වෙනවා ඒ කුඩයි r කියන එක. හරි, ඒකෙන් හේතුව මොකද්ද? මාපාංක ඒ කුඩයි හෝ සමානයි r නම් ඒ කියන එක කුඩයි r නම් මාපාංක ඒ සමානයි ඒ වෙද්දි. හරි, ඊට පස්සේ මෙහෙම ගත්තොත් ඒ කියන්නේ විශාලයි හෝ සමානයි බිඳුව නම් මයිනස් ඒ කියන්නේ මොකද්ද? දෙන් මම මේක දෙපැත්තම ඍණයකින් වැඩි කරොත් මට එනවා, මට ලියන්න බලන්න මෙහෙම කුඩයි අසමානතාවය මාරු වෙන්න බෑ. කුඩයි බිංදුව ඒ විශාලයි සමාන බිංදුව වෙනකොට කුඩින එක වතාවක් බිංදුවනේ ඔබලින්. එතකොට ඔතනින් එනවා ඍණ ඒ කියන්නේ කුඩයි බිංදුව වෙනවා. ඍණ කුඩයි බිංදුව වෙනවා කියලා මට ලියන්න පුළුවන් මොකද්ද? ඍණ ඒ කියන්නේ කොහොමත් සොරි වැරදුනා පොඩ්ඩක් ඉන්න. ඍණ එ නෙමෙයි ගන්න ඕනේ, මට ඔතන r එක ගන්න ඕනේ. හරි, පොඩ්ඩක් ඉන්න. හරි, ඒ කුඩයි r කියන එක අරගෙන තියෙනවා නම් දැන් අපි දන්නවා r විශාලයි බිංදුව කියන එක තියෙනවා නේ. r විශාලයි බිංදුව කියන්නේ මොකද්ද වෙන්නේ? r විශාලයි බිංදුව නම් ඍණ r කියන එක අපිට ලියන්න පුළුවන් as r, මම ලියන්නම් as r is greater than to 0 minus r කියන එක මට ලියන්න පුළුවන් බිංදුවට කුඩයි කියලා. ඔතනෝග හරිනේ. මට එම නිසා මේක ලියන්න පුළුවන් මොකද්ද? therefore මට ලියන්න පුළුවන් ඍණ r ට වඩා මොකක්ද වෙන්නේ? ඍණ r ට වඩා a කියන එක විශාලයි, a ට වඩා r කියන එක විශාලයි. හරිනේ, ඕක හරිනේ. ඔතනින් එනවා ඒක. ඊට පස්සේ මට ආපහු පෙන්වන්න ඕනේ a කියන එක කුඩයි බිංදු වෙනවා නම් if මං a විශාලයි බිංදුව, විශාලයි හෝ සමාන බිංදුවනේ, a කුඩයි බිංදු වෙනවා නම් මොකද වෙන්නේ? a කුඩයි බිංදු වෙනවා නම් මට කියන්න පුළුවන් ඍණ x, ඒ කියන්නේ මාපාංක ඒ සමානයි ඍණ ඒ නේ. මේකින් ඉම්ප්ලයිස් කරනවා නම් ඒක ලියන්න මාපාංක ඒ සමානයි ඍණ ඒ. මේකින් ඉම්ප්ලයිස් වෙනවා ඍණ ඒ කියන එක කුඩා වෙනවා r වලට වඩා. හරිනේ. හරි, ඕක ඔහොම වෙනකොට මට මොකද්ද ගන්න පුළුවන්? මට ඔතනින් කියන්න පුළුවන් අවශ්‍ය නම් ඍණයට වඩා r විශාලයි. ඕක මන් ඍණයකින් දෙපැත්තම වැඩි කරොත් මොකද වෙන්නේ? ඍණයකින් මන් දෙපැත්තම වැඩි කරනවා. ඍණ a විශාල වෙනවා, අසමානතාවය මාරු වෙනවා. ඍණ එක වතාවක් r කියන එක. මේකෙන් ඉම්ප්ලයිස් කරනවා a කියන එක විශාල වෙනවා ඍණ r ට වඩා. හරිනේ. ඔක ප්‍රශ්නයක් තියෙනවද? නැහනේ. ඒ වගේම තමයි මට අනිත් පැත්තට කියන්න පුළුවන් ඍණ x කියන එක a වලට වඩා කුඩා වෙනව නම්, සෝරි, ඍණ a කියන එක r ට වඩා කුඩා වෙනව නම් ඍණ a කුඩයි r. එයාගෙන් තමයි r කියන්නේ ඇත්තටම ධනාගයක් කියලානේ අපි ගන්නෙ. r කියන එක ධනාගයක් නම් a කියන එක කොහොමත් r ට වඩා කුඩයිනේ. අන්න ඔතන ওই තර්කෙන් මට මෙහෙම කරලා ලියන්න පුළුවන්. මෙහෙම ඉස්සෙල්ලා ගත්ත එක ඍණ r ට වඩා ඒ කියන එක විශාලයි, ඊට වඩා r කියන එක විශාලයි. ඔයකින් ඇවිත් තියෙන දැන්. හරිනේ. එතකොට එක පැත්තක් යනවා. මම මෙහෙම ලිව්වොත් මාපාංක a කුඩයි හෝ සමානයි සමාන අවස්ථාව නේ මං ගත්තේ. සමාන කියන්නේ අර හැම අවස්ථාවකම සමාන අවස්ථාව වෙනවා. හරි, කලින් සමාන දැම්මේ නැද්ද වන්ද? මාපාංක a කුඩයි හෝ සමානයි r කියන අවස්ථාව වෙනවා.
එක නෑ සොරි මෙහෙම ලියන්න තු මං ගන්නම්කෝ මෙහෙම මේ එන්න ඕනේ ඇත්තට මේක ඉම්ප්ලයිස් වෙනවා එක පැත්තකට ඍණ A උඩයි හෝ සමානයි ඔකේ මේකෙන් මෙහෙම ඍණ R උඩයි හෝ සමානයි A උඩයි හෝ සමානයි R ඕකනේ මේක එක මං දැන් අනිත් පැත්තට ඔකේ සාධනය කරන්න ඕනේ අනිත් පැත්තට සාධනය කරන්න කොහොමද මං now assume කරනවා දැන් now assume minus r is less than or equal to a is less than or equal to r කියලා හරිද ඕක මං assume කරනවා ඕක assume කරාට පස්සේ අර කොහොමද කියන්න පුළුවන් මං ගත්තොත් if මෙහෙම ඒ විශාලයි හෝ සමානයි බිංදු වෙන අවස්ථාව ගන්නවා ඒ විශාලයි හෝ සමානයි බිංදුව නම් මට කියන්න පුළුවන් මාපාංක ඒ සමානයි ඒ කියලා හරි එතකොට මොකද වෙන්නේ ඒ කියන එක ආර්ට වඩා කුඩයි ඒ කියන්නේ ආර්ට වඩා කුඩ හෝ සමානයි ඒ කියන්නේ මෙතන ඉම්ප්ලයිස් වෙනවා ඒ කියන්නේ මේකම තමයි මාපාංක ඒ කුඩයි හෝ සමානයි ආර කියන එක හරිනේ ප්‍රශ්නයක් නැහැ නේ ඊට පස්සේ if a කුඩයි බිංදුව වුණා ඒ කුඩයි බිංදුව වුණා මොකද මාපාංක ඒ සමානයි ඍණ ඒ ඍණ ඒට වඩා විශාලයි නේ ඍණ ඒ කියන එක සරි ඍණ ඒ එතන ඔහම නෙන්නේ හරි ඍණ ඒ ආවයි කියන්නේ මට මොකද්ද මෙතනින් ගන්න පුළුවන් මම මෙතනින් මෙහෙම ගත්තොත් මං ගන්න ඍණ r ඍණ r විශාලයි x කියන ඍණ r කුඩයි හෝ සමානයි a කියන එක අරගෙන අන් දෙපැත්තම ඍණයකින් වැඩි කරනවා ඍණ r කුඩයි හෝ සමානයි a කියන එක ඉම්ප්ලයිස් වෙනවා ඍණ එක වතාවක් ඍණ r වතාව කුඩයි හෝ සමානයි ඍණ එක වතාවක් a කියන එක ඕක වෙනවනේ එතකොට මෙන්න මේක ඉම්ප්ලයිස් වෙන මොකටද සරි අසමානතාව මාරු වෙනවා හරි මැද්දේ විශාලයි හෝ සමානයි මෙතන නා r විශාලයි හෝ සමානයි ඍණ a කියලා. එතකොට මට මෙතෙන්ට මම මෙතෙන් උඩරෙන් නම් ආපෝ මට මෙතෙන් ලියන්න පුළුවන් මොකද ඍණ a කියන්නේ කුඩයි හෝ සමානයි r. හරිනේ? ඒ කියන්නේ මම මෙතනින් මෙතනට ආවි. මෙතෙන් මෙතනට ආගෙන කැලිම නෙමෙයි ඊගා පියවර මම ඊට නැති හින්දා ලිව්වේ කොහොම. මට ඔතනින් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මම ගත්තොත් මම මෙතන ගත්තොත් තරුව කියලා එකක් දැම්මොත් මෙතන මම තරුව ඩෑෂ් කියලා එකක් දැම්මොත් හරිද මට ඔතන ලියන්න පුළුවන් මොකද තරුවෙන් සහ තරුව ඩෑෂ් කියන ලියන්න පුළුවන් මාපාංක a උඩයි හෝ සමානයි r එතකොට මට මොකක්ද දෙන්නේ ඍණ r මේක සමාන අවස්ථාවක් තියෙනවා හරි r මේක ඉම්ප්ලයිස් වෙනවා මාපාංක a උඩයි හෝ සමානයි r කියන අවස්ථාව හරි ඔය අවස්ථාව ඉම්ප්ලයිස් වෙනවානේ එතකොට මට 1යි 1 කියන එක යාව අනිත් පැත්ත ඕකේ 1යි 2 නෙවෙයි from 1 and 2 මට මොකක්ද කියන්න පුළුවන් මාපාංක a උඩ හොස් මොනේ r දෙපැත්ත වෙනවා ඉම්ප්ලිකේෂන් හරි ඕකනේ ඉන්නේ හරි ඕක මේ සමහරක් කට්ටිය එහෙම දිගට හදනවා ඒ කියන්නේ a වලට නම් මම කේස් දා මම දැක්ක අර මුඩල් එකේ හදලා තියෙන එක එහෙම ලොකුවට හදලා තියෙන ඇත්තට ලොකුවට හදන්න ඕනේ නැහැ ඕක ප්‍රශ්න තියන උතුන කාටද ඔය හදපෙකේ හරි ප්‍රශ්නක් නැහැ වගේ හරි ඕකෙන් මම ගත්තොත් ඔය මේ 10 වෙනි ගාන හදන්න 10 වෙනි ගාන මම හදන්නේ මම එකට අදහස කියන්න ඕක 10 වෙනි ගාන හදන්න පුළුවන් ඔන්නේ 7 වෙනියට ඒ ටියුට් එක දැන් ඔය මම සාධනය කරපු තියරි එක ඒ තියරි එකයි තව ලෙමා කියලා එකක් තියෙන මේ කියන්නේ ලෙමා එකෙන් කතා කරන්නේ මෙන්න මේ වගේ දෙයක් එහෙම දෙයක් තියෙන හැරිද ඒ කියන්නේ a කියලා එලිමන්ට් එකක් තිබ්බොත්
මේක ලෙමා කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ලෙම්මද ලෙමාද මන්ද නම හරියට මට කියන්න. ලෙම්මද ලෙමා හරි එල්ලි ඩබල් එම් ඒ හරි. එතකොට මේක වඩා විශාලයි හෝ සමානයි මාපාංක ඒ වෙනවා. ඒ වගේම මේකට අකුඩයි හෝ සමානයි ඍණ ඒ කියලා එකක් තියෙනවනේ. ඕක දන්නවනේ. හරිද? මම නිකන් මේ ඔ මේක ලෙමා එකක් හරිද? මේක අපිට දීලා තියෙන එක. මේක අපිට එකපාර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕක එක මම එක විදිහට දාගන්න. මම තව එකක් ලියන්නම් බීට ඔය විදිහටම. මාපාංක බී මම ওই දෙක එකතු කරොත් එකයි දෙකයි එකතු කරොත් මට ඔතනින් එන්නේ මොකද්ද? මට ඔතනින් එනවා A plus B උඩයි හෝ සමානයි මාපාංක A plus මාපාංක B උඩයි හෝ සමානයි ඍණ වතාවක් මාපාංක A plus මාපාංක B කියලා. ඔන්න ඕකේනවනේ. මට ඔතනින් ආවට පස්සේ මේක මොකද කියන්න පුළුවන්? මට ඔතනින් කියන්න පුළුවන් හත් වෙනි තියරම් එක හරි ඉස්සෙල්ලා මම සාධනය කරපු තියරම් එක යටතේ A plus B කියන එක මාපාංකේ උඩයි හෝ සමානයි මාපාංක A plus මාපාංක B. අර මං ඉස්සෙල්ල සාධනය කරපු එකේ තිබ්බේ මාපාංක A උඩයි හෝ සමානයි යාරනේ. මෙතන මාපාංක ඒ විදිහට තියෙන මාපාංක ඇතුලේ A plus B කියන එක R විදිහට තියෙන්නේ මාපාංක A ධන මාපාංක B කියන එක. හරි, මේක එක ස්ටේට්මන්ට් එකක් අපිට එක පැත්තක් සමානතාවය වෙල ඉවරයි. අනිත් පැත්ත ගන්නේ කොහොමද? මට උතන අනිත් පැත්ත ගන්න පුළුවන් මෙහෙම උනම්. මේක සාධනයක් වගේම තමයි යන්නේ ඉතින්. අයි මෙහෙම ගත්තොත් ඒ කියන එකේ මාපාංක මම ලිව්වොත් එහෙම කොහොමද? A plus sorry මං A minus B ද A plus අවුලන්නේ A plus B මෙතන නෑ A plus B minus B කියන එක මං ඇතුළට දාගන්නවා තව. හරිද? ඕක අවුලක් නෑනේ. B ට B කැපෙනවනේ ඇතුළෙම. මට මේක ලියන්න පුළුවන් කොහොමද? මට මේක ලියන්න පුළුවන් මම අර ඉස්සෙල්ල ලීපෙකෙන් මම දන්නවනේ. මට ඒ කියන්නේ ඉස්සෙල්ල ලීපෙක කියන්නේ මේ ඉස්සෙල්ල දැන් සාධනය කරේ A plus B කියන එක කුඩයි හෝ සමානයි මොකද්ද? A plus B කියන එක කුඩයි හෝ සමානයි A plus B වල මාපාංක කුඩයි හෝ සමානයි මාපාංක A plus මාපාංක B. ওই විදිහට මට ලියන්න පුළුවන් මෙතන සමාන නෙමෙයි අසමානතාව වෙන්නේ කුඩයි. මේකට වඩා එහෙම එන්නේ මාපාංක A plus B ධන මම මෙතන මාපාංක ඇතුළේ ඍණ B කියන එක ගන්නවා. එතකොට මෙතන මොකද වෙන්නේ? මේ පැත්ත අසමානතාවයේ එහා පැත්ත සමාන වෙනවා. A plus B plus මාපාංක B. මේ මාපාංක B කියන එක මේ පැත්තට ගෙන ආවොත් මාපාංක B විතරක් ඒ ඍණ මාපාංක B ඔක්කොම අර ඕනනම් ෆීල්ඩ් ඇක්සියම්ස් වල තියෙන මේ සුළු කරගන්න පුළුවන්. එහෙම සුළු කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම සුළු කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ එතනට එනකොට හරි A plus B කියන එක ඉතුරු වෙනවා මේ පැත්තේ. මෙතන මොකක් හරි ස්ටේට්මන්ට් එක මම ඉස්සෙල්ලා තරුවද මොකද්ද ලැබෙන්නේ අන්නේ මතක මම තරුව ඩෑෂ් එකක් දාන්න. එතකොට තරුව සහ තරුව ඩෑෂ් එක අපිට කියන්න පුළුවන් නේ මාපාංක A ඍණ B කුඩයි හෝ සමානයි සරි A මාපාංක A ධන B ට වඩා ඒක කුඩයි හෝ සමානයි මාපාංක A ධන මාපාංක B ට වඩා. හරි, 11 වෙනි එකත් ඔය වගේම ඕයි ඒ කියන්නේ ඔය වගේම නෙමෙයි තියෙන්නේ පොඩ්ඩක්. 11 වෙනි එකත් ඔය විදිහටම try කරන්න පුළුවන්. හරි, අර මම කිව්ව ලෙමා එක සහ 7 වෙනි තියරම් එක භාවිතා කරලා ඒක try කරන්න. ඒක හදා ගන්න පුළුවන් ඔය විදිහටම. හරි, ඊට පස්සේ අපි වෙන ගණක් හදමු. ෆීල්ඩ් ඇක්සියම්ස් වෙනකන් ගෙන ෆීල්ඩ් ඇක්සියම් ඉවර කරා, ඕඩර්ඩ් ඇක්සියම් ඉවර කරා. මම එඩිය ගණන් හදන්නේ නැහැ. කට්ටියට ඒ ගණන් හදලා පුරුදු හින්දා මං ඊගාවට කරන්නම්. ඒ කියන්නේ මං එතනින් හට ඊට පස්සේ ගන්න තියෙන අර මේ වගේ සෙට් එක. ඒ කියන්නේ සුප්‍රීම් මිනිමම් තියෙන කම්ප්ලීට්නස් ඇක්සියම්. සෝ කම්ප්ලීට්නස් ඇක්සියම් මම අද කරන්නේ නැතුව අනිත් දවසේ කරන්නම්. නිකන් ගමු අපි බලමු ගණක්. වාස් පේපර්ස් ගණක් බලමු. හරි, මම හදන්නම් 2018 වෙනි
2018 පේපර එකේ ක්වෙස්චන් 5 වල සී පාර්ට් එක. ඒක නිකන් මොකද්ද කියලා තියෙන්නේ කියලා තේරෙන ලකුණු 30ක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තියෙන මෙහෙම දෙයක්. Let A1, A2, A3 and A4 be constants with the property කියලා දීලා තියෙනවා 27 වතාව. බලමු ඒක මම චුට්ටක් ගන්න try කරන්නම් මේකට. screen එකට ගන්න try කරන්නම්. ගත්තොත් එහෙම මේ ඒ ප්‍රශ්නේ 2018 question 5 වල C part එක ඒකේ තියෙන්නේ let A1 ඒ කියන්නේ සිංහලින් කියනකොට තේරෙන්නේ කටියට A1 A2 A3 A4 කියලා නියත තියෙනවා. ඒකට property එකක් තියලා තියෙනවා 27යි A1 ධන 9යි A2 ධන 3යි A3 ධන A4 සමානයි බිංදුවයි කියලා. මුදුන විදිහට A1 A2 A3 A4 කියන ඒවා තියෙන්නේ අර්ථ දක්වලා තියෙන්නේ 27යි A1 ධන 9යි A2 ධන 3යි A3 ධන A4 සමානයි බිංදුවයි කියලා ඔන්න ඔය ප්‍රොපර්ටි එක දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා මෙතන තියෙන 27 දෙක තියෙන්නේ x0 කියලා එකක් තියෙනවලු බිංදුවයි 3යි අතර such that ඊට පස්සේ කියන such that කියලා මෙන්න මේ ස්ටේට්මන්ට් එක 4i a1 වල x0 වල ඝනය plus 3i a2 x වල වර්ගය ධන 2i a3 x0 plus a4 සමානයි බිංදුවයි. ඔන්න ඔය විදිහට තියෙනවා කියලා පෙන්වන්න කියනවා x0 කියලා value එක. හරිද? ඔක කොහොමද හදන්නේ? ඕක හදනකොට බලන්න නිකන් මේ කිසිම අදහසක් නැහැ නේ හදන්නේ. ඒ කියන්නේ කට්ටිය දන්නවා නම් අපිට axioms වලින් කොහොමවත් ඔය වගේ ගණන් හදන්න බෑ. limit වලින් හදන්න පුළුවන්ද? limit එකිනුත් හදන්න බෑනේ. continuity හදන්නත් බෑ වගේ අදහසක් තියෙනවා. මොකද continuity limit වලදී අපි කතා කරන්නේ continuous function, ඒවයි limit ගැන කතා කරන්නේ. ඊට පස්සේ කතා කර differentiability ගැන කතා කරනවා. differentiation වල නම් නිකන් ඔය වගේ අදහසක් තියෙනවා වගේ එනවා. නිකන් මොකද close interval, open interval ගැන කතාවක් තියෙනවානේ. differentiation වල එක එක ඒවට. ඊට පස්සේ ගියොත් sequences and series. sequences and series වල ඔය වගේ එකක් කතා කරන්න බෑ අපිට. ඒ කියන්නේ sequences series වගේක් තියෙන්න පුළුවන්. තිබ්බට ඕ වගේ දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ නේ. ඕ වගේ වැඩ අපි තියෙන පාවිච්චි ගන්න නැහැ නේ. එහෙනම් ඔතන තියෙන අනිවාර්යෙන්ම ඕක තියෙන්න ඕනේ. අපි ගාන තියෙන පාඩම මොකද්ද කියලා තන හොයාගන්න. ඔය ගාන එහෙම සින් නැතිනො ගාන මොකද්ද තියෙන්නේ කියලා එකපාරටම තෝරගන්න බෑ. ඔය ගාන හදන්න තියෙන ඩිෆරෙන්ෂියබිලිටි ඩිෆරෙන්ෂියේෂන් වල. හරි. ඩිෆරෙන්ෂියේෂන් වල මොකද්ද? හරි බලමු. ඩිෆරෙන්ෂියේෂන් වල තියෙන ප්‍රධාන තියරි ටික මොනවද? අපි දන්නවා. ඒ කියන්නේ දන්න කට්ටිය දන්නවා ඇති. නිකන් normal definitions තියෙන. even differentiate වෙන්න නම් a වල differentiation වෙනවා නම් වෙන්න ඕනේ මොකද්ද? ඒ වගේ අර්ථ දැකීම් set එකක් තියෙන. ඊට පස්සේ අපිට වෙනම සාධනය කරන theorem set එකකුත් තියෙනවා differentiation වල. හරි. අපි ගන්නවා ඒ theorems medium mean value theorem එක, Cauchy's mean value theorem, Rolle's theorem, second and higher order derivatives කියලා order derivatives ඒ වගේ ඒවා කතා කරනවා. හරි. තව ඒවා තියෙනවා. මම ඒවා කියන්නේ නැහැ. පස්සේ එච්චර මේකට ගන්න වැඩගත් ඉන්නේ ඒක කියවිලි ඉවරයි මට. හරි මේක බලමු ඒ වයින් හදන්න පුළුවන් ද කියන එක බලමු. හරි. රෝල්ස් තියරම් කියන්නේ මොකද්ද? රෝල් තියරම් කියන්නේ එක මතක තියාගන්න ගානක් දුන්නට පස්සේ රෝල් තියරම් එක දානවා නම් මොන වගේ අවස්ථාවකට දාන්න ඕනේ. හරි. රෝල් තියරම් එක දානවා නම් අනිවාර්යෙන් AB කියලා ඉන්ටර්වල් එකක් දුන්නොත් ක්ලෝස් ඉන්ටර්වල් එකක්. ක්ලෝස් ඉන්ටර්වල් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. ක්ලෝස් ඉන්ටර්වල් එකක් ඇතුලේ AB කියලා, ඒ කියන්නේ AB කියන ක්ලෝස් ඉන්ටර්වල් එකක් දුන්නොත් ඒ ක්ලෝස් ඉන්ටර්වල් එක ඇතුලේ අපි කතා කරන ෆන්ක්ෂන් එක fx කියන ෆන්ක්ෂන් x නම් විචල්ල fx කියන ෆන්ක්ෂන් එක ඩිෆරෙන්ෂියබල් කන්ටිනියු වෙනවා නම් කන්ටිනියස් ෆන්ක්ෂන් එක ගන්නම්. ඒ කියන්නේ ඊට පස්සේ AB කියන දෙක අතර, ඒ කියන්නේ AB කියන ඕපන් ඉන්ටර්වල් දෙක අතර ඩිෆරෙන්ෂියබල් වෙනවා නම්, ඒ කියන්නේ AB කියන ක්ලෝස් ඉන්ටර්වල් එක අතර continuous වෙනවා, AB කියන open interval දෙක අතර differentiable වෙනවා නම් සහ FA ඒ කියන්නේ fx කියන සිතයක් ගැන නම් අපි කතා කරන්නේ AB කියන එක නම් intervals ටික ඒ interval වල
එකන්නේ සුප්‍රියම් එක ඉන්ෆියම් එකයි ඒබී වෙනවා බඒ වෙනන සුප්‍රියම් එක බී ඉන්ෆියම් එක ඒ විදිහට නම් තියෙන්නේ අපිට කියන්න අපිට තව දීලා තියෙනවා නම් අපිට කියන්න පුළුවන් නම් FA සමානයි FB කියලා එහෙනම් අපිට මොකද්ද කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් C වගේ වැලියු එකක් තියෙනවා අන්න අර අපි කතා කරපු AB කියන ඉන්ටර්වල් එක ඇතුලේ F FC කියන එක බිඳුවට සමාන වෙන පරිදි හරිද FC කියන එක බිඳුවට සමාන වෙන පරිදි කියලා අපිට ඒ තරක කියන්න පුළුවන් sorry FC නෙමෙයි F'C හරි දැන් අවකලනේ අපි කතා කරන්නේ ඩිෆරෙන්ෂියේෂන් නේ F'C සමානයි බිඳුව වෙන පරිදි කියලා අපිට කියන්න පුළුවන් ඊට පස්සේ මීන් වැලියු තියරම් එක ඒ වගේ අදහසක් මෙතන තියෙනවද හරියටම පැහැදිලි නෑ අපිට ඔය ගාන හදද්දි ඊපස්සේ මීන් වැලියු තියරම් එක ගත්තා මීන් වැලියු තියරම් එක මොකද කියන්නේ අර වගේම ක්ලෝස් ඉන්ටර්වල් ඕපන් ඉන්ටර්වල් ගැන කතාවක් යනවා ඒ කියන්නේ කන්ටිනියස් වෙනවා ඕ ක්ලෝස් ඉන්ටර්වල් එකේ AB කියන එකේ ඕපන් ඉන්ටර්වල් එකේ AB වල ඩිෆරෙන්ෂියේබල් වෙනවා ඒ වගේ වෙනකොට FA FB කියන එක අසමානයි කතාවක් තියෙන සමහරක් තැන්වල මේ අපේ ටියුට් එකේ දීලා තියෙන එක FA FB අසමාන කතාව දීලා නැහැ අවශ්‍යත් නැහැ ඕන් අවුලක් නැහැ ඒක තිබ්බේ නැත දැන් අපිට ගෙදෙන්න පුළුවන් ඊට පස්සේ C කියලා වැලියු එකක් තියෙනවා AB වල ඒ කියන්නේ AB අතර C කියලා වැලියු එකක් තියෙනවා F' C සමානයි FA ඍණ FB බෙදීම A ඍණ B කියලා ඔන්නම කතන්දරයක් තියෙන්නේ හරි ඔතනින් පස්සේ කවුචි මීන් වැලියු තියරම් කියන්නේ ඒ වගේම එකක් ඒක ඒ කියන්නේ මීන් වැලියු තියරම් එකේම පොඩි දිග්ගැසීමක් වගේ එකක් තියෙන්නේ ඒක වැඩක් නැහැ අපිට අර වගේමනේ හරි බලමු ওই තියරම් දෙකෙන් සැලකුවොත් එහෙම ගොඩක් ගණන් හැදෙන්නේ මීන් වැලියු තියරම් එක නෙවෙයි රෝල් තියරම් එක නෙවෙයි තමයි ගොඩක් ගණන් දීලා තියෙන්නේ දැන්ට හරි හදන්න එහෙම හදනකොට මීන් වැලියු තියරම් එක උතන දාන්න පුළුවන්ද ඒ කියන්නේ දැන් ඉන්ටර්වල් එක දීලා තියෙන ඕපන් ඉන්ටර්වල් එක බිංදුව 3 කියන එක එතකොට x නොට් එක දීලා තියෙනවා අර රෝල් තියරම් එකේ c වගේ තියෙන x නොට් එක මීන් වැලියු තියරම් එකට අදාළව c වගේ තියෙන x නොට් කියන එක දුන්නට පස්සේ f ඩෑෂ් අතන නම් f ඩෑෂ් c කියන එකට උත්තරයක් කරන් තියෙන මීන් අවස්ථා දෙකේදීම f ඩෑෂ් c සමානයි බිංදුව හරි f ඩෑෂ් c සමානයි බිංදුව අනිත් තැන නම් f ඩෑෂ් c සමානයි f a ඍණ f b ඔහොම තියෙන කතන්දරය මෙතන බැලුවොත් මෙතන කෙලින්ම අන්තිමට x node දාපු එක කියන්නේ අපි හිතන්නකො f ඩෑෂ් c කියන්නේ f ඩෑෂ් x කියන ප්‍රකාශනය ගත්තොත් f ඩෑෂ් x කියන ඒකත් ශ්‍රිතයන් f ඩෑෂ් x කියන්නේ ශ්‍රිතයක් අවකලනීය ශ්‍රිතයක් අවකලනීය වෙලා ඉන ශ්‍රිතය f ඩෑෂ් x කියන gx ට සමාන කරොත් f ඩෑෂ් c කියන්නේ මොකද්ද gc කියන එකනේ හරි gc නම් මෙතන තියෙන්නේ x node fx කියලා මොකක් හරි ශ්‍රිතයක් අපිට තිබිලා මෙතන බෙල්ලකත් f ඩෑෂ් x කියන එක නම් f'x node කියන එක නම් ඔතන බිඳුවට සමාන වෙලා තියෙන දෙවෙනි පේළිය මෙන්න මේක අපිට රෝල්ස් තියරම් එක දාන්න පුළුවන් හරි අපි රෝල්ස් තියරම් එක තමයි අතර මෙතනට දාන්නේ අපිට දාන්න තියෙන එකම තියරම් එක ඕක විතරයි දාන්න තියරම් සොලි ඕක දැම්මත් කොහොමද හදන්නේ මට ඉස්සෙල්ලම අවශ්‍යයි මම මෙහෙම එකක් ගන්නම් let fx be the function මම ඔක්කොම අකා ගන්නම් මම ලියනවා let fx be the function be the function let f be fx be the function හරි එතකොට f dash x කියන එක මට කොහොම ලියා ගන්න පුළුවන් f dash x කියන එක මට ලියා ගන්න පුළුවන් ඔතන ගාන දීලා තියෙන අන්තිම දත්තේ මම ලියන මෙන්න මෙහෙම x not වෙන කොට x දාලා 4 a1 x ගණය දන 3 a2 x වර්ග දන 2 a3 2 a3 x plus a4 කියලා ලියා ගන්නවා fx f dash x මට fx කොහොමද කියන්න පුළුවන් මට අවශ්‍ය නම් fx කියන එක ගන්න පුළුවන් මේ විදියට. කොහොමද? මම fx කියන එක අනුකලනය කරනවා. fx ට f'x අනුකලනය කරනවා. අනුකලනය කරොත්
අතරයේ x ගණනේ තිබ්බේට මොකද වෙන්නේ? අමතර ලියනවා a1x 4. ප්ලස් ඊට පස්සේ ඕකේ නම ඊට පස්සේ මොකද්ද? මෙතනින් එන්නේ a2x ගණය. මෙතනින් එනවා a3x වර්ග. මෙතනින් එන්නේ මොකද්ද? x වර්ග ආවා. මෙතනින් එනවා a4x කියලා උත්තරයක් එනවා. හරි. ඔතන නියතය දානවද නැද්ද? අපි නියතයක් දානවනේ සාමාන්‍ය. නියත දාන්නත් පුළුවන්, ඔතන නියත නොදාන්නත් පුළුවන්. හරි. නියත දැම්මොත් එහෙම නියත වැලිව් එක හොයන්න වෙනවා. නියත වැලිව් එක හොයනකොට අපි දන්නවනේ රෝල්ස් තියරම් එකේ මොකද්ද කියවෙන්නේ? FA සමානයි FB කියලා එකක් කතා කරනවානේ. FA සමානයි FB, ඔන්න ඔය තර්කෙන් ඕක හොයන්න වෙනවා. එතකොට ඒත් අපේ නියතේ එකම නියතයක් ඉන්නේ. අපිට ඔතන නියත නොදා හදන්න පුළුවන්. හරි, දෙක ගන්න ඕන නම් අවශ්‍ය නම් ඒ කියන්නේ නියතයක් අවශ්‍යම නැහැ. ඔතන මම නියත නොදා හදන්න. අපි ඒ ලෙවල් කාලෙදි ගන්න නියති දානවනේ. නියත නොදා හදන්න. හරි, මට ඔතනින් මට පෙන්න ගන්න ඕනේ මෙන්න මේ තර්කය. හරිද? නියති දැම්මත් ඒක ප්‍රශ්නයක් නැහැ. හරි, ඕන නම් නියත දාන්නම්. කාට හරි ප්‍රශ්නයක් කියනවා නම් නියත හොයන්න අවශ්‍යම නැහැ. මෙතන නියත හොයන්න කොහොමත් බැ. ඉල දින දත්තම මම නියත දා ගන්නවා කාට හරි ප්‍රශ්නයක් ආවා කියලා. මම නියත දාන්නම්. අපි දන්න එකක් නියත දාන එක සි. මට මෙතන පෙන්න ගන්න ඕනේ මොකද්ද මේක රෝල්ස් තියරම් එක දාන්න නම් FA සමානයි FB කියලා පෙන්න ගන්න එපේ. හරි, මම පෙන්නන්නම්. F බිංදුව මං ගන්නම්. මං ක්ලෝස් ඉන්ටර්වල් එක ගත්තොත් F බිංදුව සමානයි මොකද මේ මුළු එකේම උත්තරේ C වෙනවා. මං ඊට පස්සේ F3 කියන එක ගන්නම්. F3 කියන්නේ මොකද්ද? A1 වල 3 4 ની බලේ මොකද උත්තරේ? 243යි. ඔන්න තමන්ට ලේසි වෙන්න පොඩ්ඩක් මම x එකක් එළියට ඇදලා ඔක්කොගෙම නෙමෙයි පළවෙනි පද හතරෙන් x එකක් එළියට ඇදලා ගන්නම්. හරි. එතකොට මට එනොත් x ගණයක් නෙමෙයි 20 x ගණයේ a1 x ගණයේ 27යි a1 ධන. මෙතනින් එනවා 9යි 9යි a2 ධන කියදෙන්නේ. ඊට පස්සේ එනවා 3යි a1 වැරදුව 3 ප්ලස් a4 ධන c. මෙතන මොකක්ද දෙන්නේ? මේක අපිට දීලා තියෙන බිංදුවට සමානයි කියලා. හරිද? එතකොට f3 සමානයි c. මිනිසා මම මෙතන මකන්නම් මේ ටික ඔක්කොම. එතකොට f බිංදුව සමානයි c, f3 සමානයි c. එතකොට අපි කියන්න පුළුවන් මනිසා F බිින්දුව සමානයි F3. හරි, F බිින්දුව සමානයි F3 වෙලා තියෙනවා. අපිට ගන්න පුළුවන් therefore by applying the Rolle's theorem there exist මං x not කියන එකම ගන්නම්. C කියන එක වෙනුවට කෙලින් මේකම ගන්නම්. there exist x not in open interval එක බිින්දුව S3යි such that f dash x naught equal to 0. Sorry, f dash naught x naught equal to 0. Here f dash x naught equals to what? F dash x naught equals to the given statement. Alright, again තියලා තියෙන f dash x naught කියන එක සමාන වෙන්නේ 4i a1 plus අපිට මේ නිසා ලියන්න පුළුවන් මොකද්ද? අතරයි a1 අර අපි ගත්ත එකමයි. ඒ කියන්නේ f dash x1 ගත්ත ස්ටේට්මන්ට් එකම අනිත් පැත්ත ලියන්න තියෙන්නේ. 3i a2 x0 වර්ග 2i a3 x0 a4 සමානයි බිංදුව.
හරි ඔක හරියට ප්‍රශ්නයක් තියෙනවද? ඒ කියන්නේ ඩිෆරෙන්ෂියේෂන් දන්නේ නැත්නම් අවුලක් නැහැ. ඩිෆරෙන්ෂියේෂන් දන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවද එතන? නෑ කියලා හිතන කට්ටියගේ නිශ්ශබ්දතාවය යන ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා. YouTube එකෙන් බලන කට්ටිය කාට හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම YouTube කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා දාන්න පුළුවන් උත්තර දෙන්න.